නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනසම සිහි කර කර මනසටම ඇතුළු වෙලා මනසටම රිංගගෙන ද්‍රව්‍ය ඇත කියන දෘෂ්ටියක අපි පැටලලා ඉන්නේ. මනම සිහි කරනවා මිසක් වෙන මොකවත් නැහැ. ඔව් ඒකනේ මේකට මානසිකාර කියන්නේ. අපි අපේම දිර රැවටලා තමයි තියෙන්නේ. අපේම නෙමෙයි සිත. අපිත් නෙමෙයි අපේමත් නෙමෙයි සිත. ආ උදේ ඔය මනෝමයයි කියන වචනේ තේරුම ඒක තමයි. මනෝමයයි මනෝපූර්වාංගමයි කියන්නේ මානසිකාර ස්පර්ශයෙන්නේ අපිට දැනීමක් හැඳිනීමක් එන්නේ. දන්නව හඳුනන දැන ගැනීම හැඳිනීම නෑ විඳීම. විඳීම හැඳිනීම තුලනේ සියල්ල. යල්ල කියන්නේ මොනවද මේ කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය කියන ත්‍රිවිධ ලෝකයට මැදිලා තින්නේ විඳීම හැඳිනීම. දැන් විඳීම හැඳිනීම නිරෝධ බවටනේ කියන්නේ සංඥා වේදිත නිරෝධය කියලා. දැන් නිරෝධ සමාපත්තිය වැඩ ඉන්න එකට කියන්නේ මොකද්ද සංඥා වේදිත නිරෝධය. විඳීම හැඳිනීම නැති සංඥා කීවේ හැඳිනීමනේ වේදිත කීවේ විඳීම. හැඳිනීම විඳීම නැති නිරෝධයි. හැඳිනීම විඳීම නැහැ නිරෝධයි. ඒ තමයි නිරෝධ සමාපත්තිය. එතකොට එතන උනේ මොකද්ද? තනිකරම මානසිකාර දුරු වුණා. ඈ මානසිකාරය නංගනේට දුරු වුණා. එහෙමනම් අපිට පේනවා තනිකරම මනෝමය අර දැන් ඔබතුම කියන වාගේ අපේම මනසට අපි අහු වෙලා තියෙන දෙයක් කාරණා. දැන් ඔබතුමිය ලෝකෙ දිහා බලන බැලීම අනන්‍ය ඔබතුමියටම විතරයි. අපේ බණ්ඩාරනායක මහත්මයා ලෝකෙ දිහා බලන එක අනන්‍ය එතුමටම විතරයි. මම ලෝකෙ දිහා බලන එක අනන්‍ය මටම විතරයි. මටම කියන්නේ මෙතෙන් මේ දෘෂ්ටියට මේ කෝණයට මේ අදහස් සුදහස් වලටම පමණයි. තවත් කිසිම විදියකින් ට්විස්ට් ලා දෙන්නෙක් අතරවත් සමාන නැහැ. නියුනු දෙන්නේ අතර දෙන්නෙක් අතරවත් කිසිදු සමානකමක් නැහැ. හැබැයි යම් හෝ සමානකමක් එක ශරීරයක් තුළ සිද්ධ වෙච්ච හැටි තමයි අර චුතිපටි සම්බිව. දැන් මව්ගේ සමාන මව්ගේ සිතිවිල්ලයි මියාන තැනත්තගේ සිතිවිල්ලයි දෙක අතරේ තියෙනා වූ ෂණ එක ෂණයක සමානත්වය තමයි අර චුතිපටි සත්‍යයෙන් සිද්ධියට කාරණේ. එහෙමනම් ඉතින් අපි මෙහෙම එක්කුත් තියෙනවා. තමන්ටම අනන්‍ය වුණාට යම් යම් වෙලාවල් වලදී අනන්‍ය තමන්ටම අනන්‍ය වූ සිද්ධිය තවත් එකකට සම්බන්ධයකුත් තියෙනවා මොකක් හරි. ඒ සම්බන්ධ වෙච්ච තැනට කියන තමයි චුති ප්‍රේසම්බී කියන්නේ. වෙන සම්බන්ධයක් නැහැ. එහෙනම් හුදු තමා තුළම පවතිනා වූ මනෝ ලෝකයක තමයි මේ මුළු කතන්දරේ. අපිට හිතෙනවා දැන් අපිත් මේකේ ඉන්නවා මමත් මේකේ ඉන්නවා තවත් බොහෝ අයත් මේකේ ඉන්නවා. ඒ උඩ තමයි අපි මොකද්ද මේ ආශ්‍රව ධර්ම වැඩෙන්නේ. ඇසුරු කිරීම ආශ්‍රව ධර්ම ඇසුරු වෙද්දී ඇසුරු වැඩෙන්නේ. දැන් ආර්ය උදකලාවට එනකොට ඇසුරනේ නැති වෙන්නේ. ආශ්‍රව ධර්ම දුරු වීමක් නෙවෙයි. ඇසුර කොච්චර දුරට නැති වෙලා යනවද කිව්වොත්
අසීමිත බව හැර අසීමිත බව අත්දකින්නවා හැර වෙනත් යමක් නැහැ. තවචනකින් කියනවා නම් තථාගත හැර ඇති සැතිය හැර වෙනත් යමක් නැහැ. තථාගත භාවය කියන්නේ ඇති සැතිය හැර වෙනත් යමක් නැහැ. වෙනත් යමක් කියපු ගමන් එන්නේ මොකද්ද? මානසිකාරණය. යම් යම් ආරම්මන විශේෂෙහි මානසිකාර වීම. යම් යම් කීවරදී ආරම්මන පිළිබඳව ගන්නවා. රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධ රස ස්පර්ශ ආරම්මණයනේ. තවත් එහාට ගත්තොත් මන ආරම්මණය. ඔච්චරනේ. එතකොට අරමුණු ශූන්‍යයි කියලා දැකීම මානසිකාරය නක් ගන්න තියෙන හැකියාව දුරු වෙලා යනවා. මානසිකාරය නක් ගන්න තියෙන හැකියාව දුරු වෙන එකට අපි කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට වැස්ස වහිනවා වගේ අරමුණු ගලාගෙන යනවා. අරමුණු හැපි හැපි යනවා. ඇහැ දුරුණු ඇහැට අරමුණු වැටි වැටි යනවා. එච්ච කනට අරමුණු වැටි වැටි යනවා. අරමුණ මම නෙමෙයි, මගේ නෙමෙයි. ඒ නිසා අරමුණේ ශූන්‍ය බව දකින එක තමයි ශූන්‍ය බව දැක්කා රහතන් වහන්සේ. ඔබගේ මගේ ප්‍රායෝගිකත්වය තමයි, ක්‍රියාකාරීත්වය තමයි ශූන්‍ය බව දැකීම. ශූන්‍ය බව දැකීම. ඒක තේරුණා නේද? ඒ නිසා තමයි අර භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කන්සු මෝගරාජ සදාසතු අත්තානු දිට්ඨි ඌහච්ච ඒවං මච්චු තරෝසිය ඒවං ලෝකං අවෙක්කන්තං මච්චුරාජාන පස්සති. මෝගරාජ හැම කල්ලි මෝගරාජ කියන කැනැත්තට මෝගරාජ කියන මං හිතන්නේ හාමුදුරන මම. මෝගරාජ හැම කල්ලි සිහියෙන් සක්කාය දිට්ඨිය දුරුකොට ලෝකය ශූන්‍ය වශයෙන් බලව. සක්කාය දිට්ඨිය දුරුකොට ලෝකය ශූන්‍යයෙන් බලව. මෙසේින් මරණය ඉක්මවන්නේ නම් ඒකේ මරණය ඉක්ම වෙනවා. මරණය නැතුව යනවා. මෙසේින් ලොව දක්නා වූ මරජ තෙමේ දක්නේ. මෙහෙම ලෝකය දකින්න එක්කෙනාට මාරයා රජ වෙන්නේ නැහැ. මාරයා රජ කර රජ නොකරෙන්නේ නම් මාර්යා තහු නොවෙන්නට නම් මොකද්ද බලන්න කියන්නේ? ලෝකයේ ශූන්‍ය වශයෙන්ම. දැන් ලෝකය කියනකොට ඔය පංචස්කන්ධ ලෝකයනේ. එතකොට පංචස්කන්ධ ලෝකය කියන එක කොයි හරි ගහක තියෙන එකක්ද? කඳු බුදුරක තියෙන එකක්ද? ගියක් දොරක ඇලක දොලක තියෙන එකක්ද? පංචස්කන්ධ ලෝකය. ඒකෙන් කියන්න දාන්නේ මොකද්ද? වටපිටාවක තියෙන දෙයක් නෙවෙයිනේ පංචස්කන්ධ ලෝකය නේද? මේ ඔබත් මමත් මේ ග්‍රහණය වෙලා තියෙන එකේ තමයි.
ඔබත්මත් මේ මැදි වෙලා තියෙන්නේ පංචස්කන්ධ ලෝකේ උපාදාන කරගෙන. මැදි වෙලානේ උපාදාන කියන එකේ තේරුම මැදි වෙලා. අල්ලලා. හසු කරගෙන. මේ මැදිවීම අල්ලා ගැනීම හසු කිරීම නැත්නම් අපිට පේන්නේ මොකද්ද පංචස්කන්ධ ලෝකය. ආ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඤ්ඤාණස්කන්ධ තව තව ටිකක් ලියලා කියනවනම් රූප සමූහය රූප සමූහයක් වේදනා සමූහයක් සංඥා සමූහයක් සංකාර සමූහයක් විඤ්ඤාණ සමූහයක් මේ සමූහයක් කියන වචනේ තුළට කොච්චර අන්තර්ගතද සමූහයක් කියන වචනේ මේ පොඩියට වාගේ පෙවුනට ඒ සමූහයක් කියන වචනේ තුළ තියෙනා වූ අන්තර්ගතය කොච්චරද ඈ වේදනා සමූහයක් එතකොට ඒ අන්තර්ගතය මොකද්ද වේදනා සමූහයක් ඒ කියනකොට වෙන වචනකින් කියන්නේ වේදනා සමූහයක් කියන එකේ අන්තර්ගතයේ තියෙනා වූ විශ්වව්‍යාපි බව ඔබට වැටහෙනවා නම් ඒ ගැන වෙනත් වචනයකින් කියන්නේ කොහොමද වේදනා සමූහය කියන එකේ තේරුම වේදනාවේ විශ්වව්‍යාපි බව වේදනා සමූහය කියන්නේ මොකද වේදනාවේ විශ්වව්‍යාපි බව වේදනාවේ පැතිරිච්ච තරම වේදනාව කොපමණ දුරට පැතිරලා තියෙනවද සීමා රහිතයි ස්වාමීන් වහන්සේ සීමා රහිතයක සීමා සහිත කරලා කියන්න බලන්න උත්තරය උපාදානයේ මිදෙන්න ඕනි ස්වාමීන් වහන්සේ හරි උපාදානයෙන් මිදෙන්න තමයි දැන් මේ මෙහෙම අපි විමසන්නේ සාකච්ඡා කරන්නේ විභාග කරන්නේ එහෙමයි උපාදානය කියන්නේ දැන් ඇලිලානේ වේදනාවට එහෙමයි ඒ ඇලිච්චකම දුරු වෙන්නට වේදනාවේ හැටිපාට තොරතුරු අපි ටිකක් විමසා බලන්න එපා යතහ භූත වශයෙන් එහෙමයි එහෙම බලනකොට වේදනාව කොච්චර දුරට විශ්වව්‍යාපීද පැතිරිලාද විශ්වව්‍යාපී කියන වචනේ බය වෙන්න එපා පැතිරිලාද කියන්නේ කොච්චර දුරට වේදනාව පැතිරිලාද මේ බඹයක් විතර ශරීරයේ ඔය ඉතින් මේ මෙහෙන් හැර වෙන කතා කරත් දෙයක් නැහැ ළඟින් තමයි කතා කරන්නේ කොච්චර දුරට පැතිරිලාද ස්වාමීන් වහන්සේ ඒක ෂණික දෙයක් ඒක ෂණික දෙයක් විදිහට හටගෙන නැසෙන දෙයක් විදිහට අපි නොගන්න එකයි තියෙන ගැටලුව. හරි නොගන්න එක හරි ගන්න එක හරි පැත්තකින් තියමුකෝ. නොගන්න එක වැරදි තමයි. අපි අහන්නේ වේදනාවේ පැතිරීම. වින්දනයාගේ පැතිරීම. සිර දුරට එහෙම කියන්නේ අවිචිෂ්ට භවග්‍රය දක්වා අවිචිෂ්ට භවග්‍රය දක්වා කියන්නේ තිස්සෙක් තලයකම වේදනාවනේ තියෙන්නේ අරූපී බ්‍රහ්මයක් වේදනාවක් තියෙනවා නිරෝධ සමාපත්තිය විතරනේ වේදනාව නැත්තේ සංඥා වේදිත නිරෝධය කියන්නේ ඒ නිරෝධ සමාපත්තිය ඒ හැර එතනින් මෙහා තියෙනා වූ අරූපී ධානවලත් වින්දනය තියෙනවා වේදනාවගේ වින්දනය සතරාපායේ වින්දනය ඉතින් ඉමහත් දුක්ඛ වින්දනයකි ඊළඟට සද්දිව්‍ය තලවල වින්දනය ඒ විදියට මිනිසත්ක මේ දැන් මෙතන වින්දනය අපි තෙවදෑරුම්ම සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ඉතින් වේදනයාගේ විශ්වීය වේදනාවේ විශ්වව්‍යාපී බව කොච්චරද අවිචේසිත බවග්‍රේ දක්වා නොහොත් ඉස්සෙක් තලේ දැන් ආන් අර
අර වචනේ අන්තර්ගතය මොක තමයි? මොකද්ද වචනේ? වේදනාව. දැන් මම මේ කියනකොට මාත් එක්කම යනවා නම් ගියයි. මාත් එක්ක යනකොට තම තමන්ගේ චින්තන වල නිදාරෙනවා. වේදනාව සමූහයක් කියන්නේ. ආ වේදනාව සමූහයක්. වේදනා සමූහයටනේ අපි වේදනා ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන්නේ. වේදනා ස්කන්ධ. නිකන් වේදනා කියලා නතරුනේ නෑනේ. වේදනා ස්කන්ධ. ස්කන්ධ කියන එකේ තේරුම හඳුමෙන් අපේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාව. හඳුමෙන් විශාලයි. ඒක අපි වචනෙට කියන මොකද්ද? වේදනා සමූහය. එතකොට මේ සමූහය කියපුවාම කොච්චර දුරටද? අර තිස්සකලේ පුරවම සමූහය. එතකොට ඒකේ සීමා රහිත බවක් නෙමෙයි සීමාවක් තියෙනවා. මොකද්ද? තිස්සකලේ නෙමෙයි. එතකොට වේදනා ස්කන්ධය තිස්සකලේ. සංඥා ස්කන්ධය තිස්සකලේටම නානත් සංඥා. දැන් අපිට ඒ සංඥාවල් වල හැටිපාටේ දැන් ඔය පේන්නේ ඒ වර්ගයේ ත්‍රිසංයෝගී සත්වනිකය ඒ සංඥාවල් වලට අනුව හැදිලා තියෙනවා. ඉස්සා කෝණිස්සා බලය කෙලවල් ආදි වශයෙන් කතා කරමු. එක එක නම් දාගෙන මාළු වර්ග මත්ස්‍ය වර්ගම කොච්චරද? කුරුල්ලු කොච්චරද? නිමක් නැති හැඩතල. ඒ සංඥා. එතකොට හරියට නිකන් චිත්‍රයකට ලැබුවා. ඒ අයගේ තියෙනා වූ හැඩතල. පියාටුවල, පාදවල, කකුල්වල, ඔළුවේ අරව මේ තියෙන විවිධ වර්ණ. විවිධ හැඩතල. විවිධ අච්චු ක්‍රමයක් හැදිලා තියෙනවා. ඒ ඔක්කොම සංඥා. සංඥාව භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ මොන කාරණේටද? මිරිඟුව. ඉතින් මිරිඟුවේ ස්වභාවයෙන් යුක්ත සංඥා නිමක් නැ. නිමක් තියෙනවද? මොකද්ද? අවිචිසිර භවග්‍රේ දක්වා. අන්න අගම සංඥාව මොකද්ද කියන්නේ? භවග්‍රේ ඒ සංඥාවට මොකද්ද කියන්නේ? භවග්‍රේ සංඥාව. නේව සංඥා නා සංඥාය. සංඥාවක් නැහැ කියන සංඥාව ඇවිල්ලා. නේව සංඥා නා සංඥායත් කියන්නේ නාම ධානවල කෙලවර. අර පැත්තෙන් අවීචි විවිධ සංඥා. නිරය. දැන් අර මොකද්ද මේ බෝධිතු සූත්‍රයේදීම භාග්‍යවතුන් වහන්සේ නිරයේ තියෙනා වූ ස්වභාවය පිළිබඳව නිරේ අර ගිනිදල් සහිතව විශාල පෙරදිගට දකුණට නොඑක් ආකාරයට ඒ පැතිවලට ගින්න පැතිරෙන හැටි, ඒවෙන් දැවෙන හැටි, පිච්චෙන හැටි, ලෝබුළු ගිනින හැටි ආදී වශයෙන් නරකාදීයේ තියෙනා වූ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අනේ මොන බොරුදෝය? ඕවා කොහෙද කියලා වාගේ නිකන් හිතෙන්න පුළුවන්. ඒ ඉතින් අපිට ඒ පිළිබඳව දන්නේ නැති හින්දානේ විද්‍යා උපකරණයකට අහු වෙන්නේ නැති හින්දානේ. විද්‍යා උපකරණ වලට අහු වෙන්නේ නැති හින්දා. නමුත් ඒ විශිෂ්ට මිනිස් ඇසෙක්මවා ඇති වුණා වූ විශිෂ්ට ඇසෙන් ප්‍රඥාස නෙමෙයි එතන එන්නේ. ප්‍රඥාසෙන් තව විවිධ අර චුතුප්පපාති ඥාන. ඒ ඥාන අභිවෘද්ධි ඇති ඇසෙන් තථාගතයන් වහන්සේට අත්ඇඹුලක්සේ පේනවා. ඔය පේන දේවල් වලින් ඉතා චුට්ටක් ඔය නරකාදී පිළිබඳව ඒ ලෙහලා කරුණු දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඉතා පොඩ්ඩක්
පේන තරණය නිමක් නෑ ඉව. එතකොට මේ ඒ අර මොකද්ද අවීචිය කියන පැත්තට නරකය කියන පැත්තට අදාළ හෙළිදරව් කිරීම බුදුරජාණන් වහන්සේ ඒ සමහර සූත්‍රවල එහෙම පැහැදිලි කළා. එතකොට එහෙම 31 තලයේම සංඥා මාත්‍ර සංඥා සමූහ අතන මොකද්ද සංකාරස්කන්ධය කියනකොට ලෝභ දෝෂ මෝහ මෝහ කියන්නේ මුලාව මොනවටද මුලා වෙන්නේ වේදනාව මා කොට මගේ කොට මුලා වෙන්නේ සංඥාව මං මම සංඥාව තුළද සංඥාව මා තුළද ඇත සංඥාව මමයේ මගේ ආදි වශයෙන් සංඥාවට මුලා වෙනවා සංඥාවට මුලා වෙනවා වර එක ලෝභ වෙනවා වර එක තරහ වෙනවා වර එක ඒ සංඥාවන් වලට ලෝභ ඇති වෙනවා වර එක ඒ සංඥා එනකොට තරහ ඇති වෙනවා වේදනාවෙත් එමයයි වර එක සතුට වෙනවා වර එක ඒ වේදනාවට දුක් වෙනවා තරහ ඇති වෙනවා ඉතින් මේ සංකාරස්කන්ධය කිව්වේ අර වේදනා සංඥා සිතිවිලි වලට එහෙම නැත්නම් වේදනා සංඥා චෛසික ධර්මයන් කෙරෙහි අපේ සිත හැසිරෙන ආකාරය මුලාවෙන් ඒ වගේම ලෝභයෙන් මොහේ සංකාරස්කන්ධේ සිතිවිලි සංස්කරණයක් වෙන හැටි චේතනා කියන වචනේ කියනවා සංකාරස්කන්ධේ චේතනා කියන වචනේ කියනවා ඉතින් ඒ චේතනාවල් කොච්චරද 31 තලයටම විඥානේ නො මායාවේ පැතිරීම 31 තලෙ 31 තලෙම මායාව සිහිනය 31 තලෙම සිහිනය එතකොට දැන් මුලින්ම කියන්න ඕන එක මොකද්ද රූප රූප සම්බන්ධව මොකද කියන්නේ රූප කියන එකේ යම් හෝ අපිට භූත වශයෙන් ගෝචර වෙන ගෝචර වෙවි අන් පරිද්දකට පෙළෙන ස්වභාවයට අපි කියනවා සතර මහා භූත කියලා එසේ ගෝචර නොවන අර සුද්දාෂ්ටක මේ රූප වශයෙන් ක්‍රියාවෙන් තන ගුණ ධාතු කියන තැන ධාතු එකිනෙක එකිනෙකට ගිලෙනවනේ එකිනෙක ගිල ගන්නවා මොනද පඨවිය ආපෝ ගිල ගන්නවා එතකොට ඊගාවට ආපෝ පඨවිය ගිල ගන්නවා තේජෝ වායෝ එහෙම කියලා ඒ කියන්නේ එකිනෙකට එකිනෙක ගොදුරු වෙනවා කියන්නේ මතු වෙන්න දෙන්නේ නැහැ ගිලෙනවා එතකොට ඒ තුල අනේක වර්ණ ඇති වෙන හැටි අනේක වර්ණ අනේක ගන්ධ අනේක රස අනේක ඕජා මොනවාද පඨවි අනේක විදියට ගිලෙනකොට තේජෝ වායෝ අනේක විදියට ගිලෙනකොට අනේක වර්ණ ගන්ධ රස ඕජා ඒතර සුද්දාෂ්ටක මේ රූප කියන සිද්ධියක් මොකද්ද විශ්වව්‍යාපි පැතිරිලා 31 තලෙම 31 තලෙම දැන් එතකොට බලන්න මේ පින්වතුන්ට තේරෙනවා 31 තලෙම ඒ ස්වභාවයෙන් ඇති කරන 31 තලෙම මේ ස්වභාවයෙන් ඇති කරන ලොක්ක කවුද ඔබ ළඟ මා ළඟ
ඇතිකරන ප්‍රධාන මෙහෙයුම් කරු. දිස්ත්‍රික් තලයේටම ඇතිකරන්න පුළුවන් මේ හැකියාව. කවුද? මොකද්ද? ඔව්. පරිසම්පාද ධර්මයේදී අකට කියන්නේ මොකද? උපාදාන පත්‍ය භවෝ. භවයේ එතකොට නිදිගත් කෙලෙස් භවංගය නිද්‍රෝපගත කෙලෙස් අනුෂේ ධර්ම බලන්නකෝ අනුෂේ ධර්මනේ මේ තිස්සක් තලේම ව්‍යාප්ත කරන්නේ තිස්සක් තලේටම පතුරවන්නේ අනුෂය ධර්ම. ඒ අනුෂය ධර්මයේ අයිතිකාරයද ඔබ දැන් නැද්ද? අයිතිකාරය. අයිතිකාරයන්. ඒ අනුෂය ධර්මයේ අයිතිකාරය. භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේ ඒ අනුෂය ධර්මයන්හි අයිතිකාරයෙක්ද නැද්ද? නැහැ. අයිතිකාරයෙක් නෙමෙයි. ඒ නිසාම එතුමාල ළඟ අයිතිය නැහැ. උපාදානේ නැහැ, අයිතිය නැහැ. ඈ එසේින්ම පිරිනිවි. පිරිනිවිල. ඒ නිසාම නිවිලා. විමුක්තිය ක්ෂය ඥානෙ ඒ උත්තරයි. අපිට තවම අයිතිය තියෙනවා. අනුෂය අයිතිය. රාග අනුෂය රත් වීමට අයිතිකාරකම් කියන්නේ. අර දේශනාවේ යම් යම් තැන්වල තියෙනවනේ නත් මොකද්ද නත්ති රාග සමෝ අග්ගි නත්ති දෝෂ සමෝ කලි කියන වචන තියෙනවා. රාගේ හා සමාන ගින්නක් නැත. ගින්නක්. ද්වේෂේ හා සමාන අපරාධයක් නැත. රාගය හා සමාන ගින්නක් නැත, ද්වේෂය හා සමාන අපරාධයක්. එතකොට දැන් ගින්න කියන වචනේ දැන් අපිට මේ කායික වශයෙන් එහෙම ඇති වෙන මොකද බඩ ගින්න. කායික වශයෙන් අපිට ඇති වෙන ඕන්න බඩ ගින්න. බඩ ගින්න වැඩි වෙනකොට ඒක දුරු කරගන්න පරිමහ ගන්න මොකද කරන්න වෙන්නේ අපි? මොනව හරි බඩ පිරෙන්න කෑමක් කන්න ඕන. කෑමක් කෑවට පස්සේ ඕම් බඩගින්න නම් යන්තම් දැන් අර රාගය නැමැති ගින්න එනකොට ලෝභය නැමැති ගින්න එනකොට රාගය ලෝභය ඔය එක පැත්තකටයි දිගිනේ. ඒ ගින්න එනකොට මොකද වෙන්නේ? ඒ ගින්නටත් අර බඩගින්නට ආහාර දෙනවා වාගේ ඒ ගින්න දුරු කරගන්නත් මේ හාම වස්තුන් බාහිරෙන් අපි බාහිර අපි පරිහරණය කරන්නා වූ වස්තුන් අපිට හොයන්න වෙනවා. ඒ වස්තුන් හොයන් සොයා ගැනීම සඳහා යෙදෙන්න වෙනවා, කැපවෙන්න වෙනවා. ඒ වස්තුන් ලං කරගන්න එතකොට ඒවා හොයනකොට ලං කරගන්නකොට ඇසුරු කරනකොට ඕන් තාවකාලිකව අරගින්න නිවෙනවා. මේ නිරතම නෙවුණා නෙවෙයි අරගින්න පිරිවසා ගන්න. රාගය නැමැති ගින්න, ලෝභය නැමැති ගින්න පිරිවසා ගන්නට උපකාර කරගන්නවා. වස්තු හැබැයි ගින්න නිවිලා ගියාද? නෑ. ගින් ඒ ඒ ඒ ගින්නෙන් දැවෙමින් ඒ ගින්නෙන් తాවකාලිකව ගින්න සමනය කරගත්ත. එච්චරයි. ආය ආය ඒ ගින්න එනවා. මේ ආයතනික ක්‍රියාව යනවා. ආය ආය ඒ ගින්න එනවා.
ඒක ඉන්න ආය ආයෙනකොට ඒක පිරිමහන්ට ගිහිල්ලා මොකද්ද වෙන්නේ? ඒක ඉන්න පිරිමහන්ට ගිහිල්ලා මොකද්ද වෙන්නේ? අනාදිමත් කාලය සංසාර ගමනේ මොකක් වෙයිද? ඒක ඉන්න පිරිමහන්ට ගිහිල්ලා ඒක නිකන් ධර්මානුකූල වචනනේ. සාමාන්‍යයෙන් ඉතින් අපිට වෙන වැඩි මේ සත්‍යයට වෙන වැඩි ඔ භවයේ සකස් වීමක් තමයි යන්නේ. එක්ක හරි වෙන වැඩි අපිට නිකන් පිටි කොහොමද? දියසුලියකට අහු වෙලා වගේ. ආ? දියසුලියකට අහු වෙලා වගේ වට වටේ වටයක් විදියට කියනවා. දියසුලියකට අහු වෙලා වගේ. ඔය දියසුලියට අහු වෙච්චම කැරකිලා කැරකිලා යනවනේ, ආයෙ ගැලවෙන්නේ නැති වෙන්නේ නේද? ඒ වගේ මේකේ කැරකිලා කරකලා ගැලවෙන්නේ නැති වෙන්නවා කියනකොට මොකද්ද වෙන්නේ? ඈ රූප රාගේ, ශබ්ද රාගයකට, ගන්ධ රස ස්පර්ශ රාගයකට අහුවෙච්චාම ආ එකොසේ රූප රාගයට අහුවෙච්ච කියන්නේ රූප රාගයට බැදි වෙච්චාම ඒක කොයි කොතනින් නතර වෙයිද? නතර වෙන්නේ නැහැ. කොයි කොයි හරියට යනකල් යයිද? මං අහන්නේ ඒකයි. ආ? පළඟැටියා පහනට පයින් ඉදරට යනකල්. පළඟැටියා ඉපදිලා එයා ලොකු වෙනකොට අර පහන් එළිය දැකපුවාම එයාට අනිත් ඔක්කොම අමතක වෙනවා. අර පහන් එළියට පළඟැටියා පයින්නවා. පිච්චෙනවා, තට්ටු පිච්චෙනවා. මැරෙනවා. ආයෙත් එයාගේ උප්පත්තිය ප්‍රතිසන්දිය වෙන්නේ පළඟැටිය. එතකොට ඒ බව චක්‍රය තුල කෙලවරක් නැති කාලයක්. හල්ප ගන්න. පළගැටියා ඒ පහනට පැනලා ආලෝකයට පැනලා තටු පිච්චිලා මැරිලා ආයෙත් වෙන්නේ පළගැටියෙක. මොකද එතනින් එහාට යාට පයින්න පුළුවන් කමක් නැහැ මනස. එතනින් යාට යාට අවදි වෙන ක්‍රමයක් නැහැ. ආයෙත් අර බැහැ කියමයි. අර පුරුද්දමයි. ඉතින් කොච්චර කල්ප කෝටි සතසහස්ත්‍ර ගානක්ම පළඟැටි එකේ. ඉතින් ඕක බුදුහාමුදුරුවෝ අර පෙන්නන්නේ ඒක නෙමේ අනවතග්ගෝමයන් භික්ඛවේ සංසාරෝ කියලා. මේ ස්කන්ධ ධාතු ආයතනංගේ සැරි සැරීම මානෙනි මෙපමණ එකයි කියලා නොකියන්න බෑ. දැන් එවැනි තැනකට වැටෙන්නේ කෙනෙක්. කෙනෙක් කියන්නේ දැන් මොකද පළඟැටියට පළඟැටිය ගැන නම් අපිට කතා කරන්න දෙයක් නැහැ. වැටුණා ඉතින් ඒකේ ඒක පළඟැටිය නෙවෙයි කල්ප කර කොච්චර පළඟැටියෝ ඒකේ යනවද? එතකොට දැන් ඕක ගැන හිතද්දවත් පුළුවන් කායි කොයි එකේනද? මනුස්සයෙක්. ආ මේ වර්ගයාටනේ. මේ මිනිස් වර්ගයාට මානව වර්ගයාට තමයි මේ සිතක දෝෂය සිතක ආදීනවය සිතේ ක්‍රියාව වරදවාගත් කල්ලි කොයි අන්තයට යනකල් යනවද? කොයිතරම් පැත්තකට හැරලා යනවද කියලා නිකන් හරි හිතන්න පුළුවන්. සහ ඒ පිළිබඳව විමසන්න පුළුවන්. තථාගත බුදුරජාන් වහන්සේලාගේ ප්‍රකාශන වල තියෙන ගැඹිරත්වය හිතන්න පුළුවන්. තරක් තියෙන. එතකොට අද අපි රූප රාගයට ඇලුනොත් එතකොට ගන්නෙ කවුරු ගැනද ගන්නෙ? සිද්ධියට කවුද ගන්න? අර පළඟැටියා වෙන සිද්ධිය ඉන් බේරීම හෝ ඒකට එකතු වීම හරි කවුරු ගැනද ගන්න? කොතින්ද ගන්න? තමාලා. අද මම රූප රාගයට ඇලුනා. ආ ඒක ඒ ඇලීම කොච්චර දුරට මමවත් දන්නේ නැතුව අර පළඟැටියා දක්වාම රූප අරමුණු විශේෂ පවතිනා වූ රාගේ යනවනේ. ඒ නිසා මං වාගේ කෙනෙකුට ඒක අදාළ නැහැ. ලෝකෙ අනික් අයට ඕනේ කෙනෙකුට අදාළ වෙච්චාวะ. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. පොදු මට අදාළ නැහැ. ඒක ප්‍රබල ප්‍රත්‍යවේක්ෂණයක්. ඒක අමාතුල ගොඩනගාගත යුතු ප්‍රබල පෞරුෂත්වය. තථාගත බුදුහිමියන් දකින්න ලෞතර සුවය සාදා ගන්න නිවෙන්නට ඇති කරගතු උතුනා වූ
ප්‍රබලම අවධානය මොකද්ද මේ රූපරාගයට මැදිවීමෙන් රූපරාගයට රූපවදාගේ අනේ මොකද්ද රූපරාගයේ යථාභූතය මුදන්නාකමි ගින් නතර වෙන්නේ ආන්නර හරි කියලා මට තේරෙනවා මම කැමති නැහැ බලගැටියෙක් වෙන්න මම කැමති නැහැ කියන්නේ මේ 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 මම ආයේ නේ මේ මම ස්වභාවය බලගැටිය මොකද බලගැටිය වෙන්න තියෙන සිද්ධියත් අර අනුශේ ධර්මෝල නිරූපගත රාග අනුශේ නිරූපගතයි බලගැටිය වෙන්න තියෙන බලගැටිය වෙන්න තියෙන එකක් තියෙනවා නිසා කරන නිසා ශබ්ද රාගේ අර කැලේ ඉන්න මොකද්ද මේ මූ ගෙන්න ගන්නට මොකද්ද මේ අර මින් අර මූ වල නැවැද්දා මිනි නාද කරනවා මිනි කියන්නේ ඔය මොනවද මේ සීනු උඩ සීනා ඒ සීනු ශබ්දෙට එනවා දැන් ඕක සාමාන්‍යයෙන් අපි අත්දැකලා තියෙන ඔය මීමැස්සු රංචු යනකොට මීමැස්සු රංචු ඔය යනකොට මොකක් හරි සීඩුවකට ගහනකොට ටින් 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 ගාලා මොකද වෙන්නේ අර යන්න ගිය මීමැසි පොදිය මොකද වෙන්නේ ඒ ශබ්දෙට එනවා ඔව් ශබ්දෙට හැරිලා එනවා මී මී මීමැස්සන්ගේ රැජින හැරිලා එනවා එතකොට ඒ සත්තුත් ඔක්කොම එනවා ඒ ශබ්ද රාගේ ගන්ධ රාගේට අර අර මද කිපිච්ච කාලේට ඇතුන්ගේ කන්තල අර මද වැගිරෙනකොට මැස්සෝ එනවා එතකොට කන්තල වදිනකොට අර මැස්සෝ මැරිලා වැටෙනවා සස් ගාලුතිය ඈ ස්පර්ශකාමයේ වරන්තර වනහස්ති වෙලා ඉපදෙන ඔය විදිහට රසකාමයේ ඔය වතුරේ ඉන්න මාළුව දක්වා බිලි කොක්ක අව මාළුව දක්වා එක තැනකවත් ඒ රාගය නිසා රූප රාගය ශබ්ද රාගය ගන්ධ රාගය රස රාගය ස්පර්ශ රාගය නිසා නතර වෙන්න ගිහිලා ත්‍රිසංයෝනි වලනේ ගිහිලා නතර වෙන්න ත්‍රිසංයෝනි එතකොට ත්‍රිසංයෝනි නතර වෙන්න අපිට පේන්නේ කතේ තත්ත්වය තවත් එහාට එතන නිරි අපාය දක්වා යන භූත ප්‍රේත වෙන්න යක්ෂ වෙන්න අදාළ ඒ වෙන්න අවදාළ මොකද්ද අනුෂය ඒ වෙන්න අදාළ අනුෂය ධර්මය අපි ළඟ තියෙනවා හරි වටිනා පොඩක් පොඩි ගහගෙන යන්නේ මේ නේද ආ මේ උදේ ඉඳන් රෑ වෙනකල් ගත කරන්නේ මේ ගෙනියන්නේ හරි තියාගෙන මොකද්ද අනුෂය උපාදාන පත්‍ය භවෝ භවංගයේ සිටේ තමයි අනුශය ධර්ම. ආන් එතන ඉතින් ඒ නිසා අපි කොච්චර මොකද්ද? කොච්චර දුරට අපි අසරණ. බාහිරයෙන් මේ සාපේක්ෂව අනේ අරයා දුගී දුප්පත් එහෙම නැත්නම් අරයා ලෙඩා අරයා අසනීපකාරයා මෙහෙමයි මෙහෙමයි කියලා අපි මේ බාහිර සාපේක්ෂව එහෙම බලලා දුක් විඳිනවා මිනිස්සු අසරණයි ආදී වශයෙන් මහගාල ගෝට්ටිය. නමුත් විමසගෙන සමීපව අපි තුරට බැසගෙන අපේ සිතේ තදබල ඇලීම්වලට හේතු ප්‍රත්‍යවේද භවංග සිත පිළිබඳව යම් හෝ විමර්ශනයක් කරගෙන යනකොට අපෝ කුච්චර ආසරණද මේ තිස්සෙක් තලයේම උපදින තියෙන ජාති හැකියාව මෙතන නිදිනේ ඒවා නිදි සමහර ඒවාට ඇහැරිලා තමයි අපි මේ ක්‍රියා කරන්නේ ඒ ඒ ශේස්ත්‍රව ඉතින් දැන් අර ඒ භවංග සිතෙහි
නිද්‍රෝෂයන් උභක්කොට බලන්න ඕනද? අනුශය ධර්ම මොකක්කොට බලන්න ඕනද? ශූන්‍ය වශයෙන් බලන්න. ඒකට මොකද්ද ඒ අනුශය ධර්මයන් ඉතින් ඔකගේම එකතුව කතා කරුවොත් ඒ ඔක්කොම කතා කරුවොත් එකක් තුල ඔක්කොම තියෙනවනේ. අපි ගන්නවා අවිද්‍යානුශය. නවත්තුම කියන නිදිගත් ක්ලේශය. අවිද්‍යානුශය දුරු කරන්න මොකද්ද? අපි ළඟ සංවර්ධනයේ යුත්තේ. ව්‍යාකාරී විය යුත්තේ. වර්ධනයේ විය යුත්තේ මොකද්ද? විද්‍යාව එන්න ඕන. විද්‍යාවට ඉස්සර ප්‍රඥාවනේ නේද? පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි. ඔව්. එතකොට ඥානය ප්‍රඥාව විද්‍යාව. ඇස ඥානය ප්‍රඥාව විද්‍යාව. දැන් අපි මේ පටන් ගන්න කොයි හරියද? ඇස ඥානේ ප්‍රඥා විද්‍යාව එනකොට දැන් මේ පටන් ගන්න හරියට මොකද්ද කියන්නේ? ඇස දහම් නේ. මේ තමයි ඇස. දහම් ඇස. එතකොට ඇස අවදි වෙනා නම් ඇස අවදි වෙනකොට මොකද වෙන්නේ? යං කිංචි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්ම. හැබැයි විද්‍යාවටත් ඒකම තමයි. විද්‍යාවටත් වෙනරෝ යං කිංචි සම්පුදම්ම සබ්බන්ත නිරෝධ ධම්ම. ඇස කියන තැනත් යම් හේතුන් නිසා හටගත් ඵලයන් නිරෝධය. මොකෝවත් අපිට ප්ලෑන් කරලා කරන්න බෑ. සම්මතයේ පුළුවන්. සම්මතයේ ඉතින් මේ ජීවත් වීමේ පසු මේ සම්මතයේ ප්ලෑන් කරලා කරනවා කියලා අපිට ඉතින් පිළිගන්න පුළුවන්. කියන්නේ විශ්වාස කරගෙන එහෙම ඉතින් අපි යම් යම් දේවල් ප්ලෑන් කරනවා. නමුත් සිදුවීම නිතරම අර මේකද්ද මේ ප්ලෑන් කරන එකක්ද? එහෙම නැතිනම් සිදුවීමක් නිතරම සිදුවීම. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නොදන්නා තරේ ඉඳලම සිදුවුණා. නොදන්නා කියන එකේ තියෙන මව් ගැබෙන් එළියට ආපු තැන ඉඳලම ප්ලෑන් කරලා කරපු එකක් නෙමෙයි. හුස්ම ඇතුළු වුණා පිට වුණා. අදත් දැනුත් වතුර යටකේ ගිලුනේ නැත්තම් නිදා ඉන්නකොට බෙල්ලට කොට්ටයක් හිර වුණේ නැත්තම් මහා වලක් ඇතුළට වැටිලා හිර වුණේ නැත්තම් ඊට අදාළ පසුබිම් වල ඉන්නකොට අපි ඇතුළුම පිටවීම සිද්ධ වෙනවා. උෂ්ම ඇතුළුම පිටවීම ඊට සරියන් නැත්තනකට ගියොත් තමයි මේ ඒ කතන්දර ඉවරයි. එතනින් එහාට අනික්ව ඉවර වෙලා යනවා. ඉතින් ඇතුළුම පිටවීම මොකද්ද මේ? මොකද්ද? ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය. එතකොට ලෝක ස්වභාවය කියන වචනේ ඇහෙනකොට ඔබට මොකද්ද පේන්නේ? අර මුලින්ම සඳහන් කරපු ආකාරයට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය පිළිබඳව ඇලිච්චකම දුරු වෙලා නැතිකමයි ලෝක ස්වභාවය.
ස්කන්ධ පංචකය පිළිබඳව ඇලිච්ච ගතිය දුර වෙලා නම් ලෝක ස්වභාවයට අයිති නැහැ. ලෝකෝත්තර. ඉතින් අපි ලෝක ස්වභාවය එක්ක උපස්කන්ධයට වේදනා සංඥා සංකාර විඥාන කියන පහට ඇලිලා පහට එකතු වෙලා ඒ එකතු වෙලා අහිඳා මොකද වෙන්නේ ලෝක ස්වභාවයට ඇලිලා අහිඳා මොකද වෙන්නේ ඇතුළු වෙනවා පිට වෙනවා උෂ්ම ඇතුළු වෙනවා පිට වෙනවා ඇතුළු වීම පිටවීම නවතින්න නම් මොකද කරන්න ඕනේ ලෝක ස්වභාවයට පවතිනා වූ ඇලීම නතර වෙන ලෝක ස්වභාවයට තියෙන ඇලීම අඩු වෙන්න නම් රූපස්කන්ධය කොහොම දකින්න ඕනද අනිත්‍ය දකින්න අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම දකින්න අනිත්‍ය දකින්න කොට අනික් වචන දෙකක් අහක් කරන්න බෑ රූපස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න තනි වචනයකින් කියනවා නම් මොකද්ද දකින්නේ? රූපස්කන්ධයගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා කියන එක ඒ වචන තුන නොකිය තනි වචනයකින් ඔබ කියනවා නම් මොකද්ද දකින්නේ? ශූන්‍යක. ශූන්‍ය. ශූන්‍ය. රූපස්කන්ධයේ ශූන්‍ය දකින්නේ. ඔය ශූන්‍යයි කියන වචනේ තුල අර කියපු වැටහීම තියෙන මොකද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ධාතු අතරේ රූපස්කන්ධ කියන එකට ගම්මුකෝ අර සුද්ධාෂ්ටක රූප ඒනුත් ඔබට ගම්මුකෝ අර කණ්ණාඩි තුල දකින ප්‍රතිබිම්බේ වාගේ රූප ස්වභාවය ඒක තියෙනවා නෙමේ අනිත්‍යයි ඒකයි අයිතිය නැහැ. ඒක දුක්ඛයි. අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්නයි කියන්නේ ඒ රූපස්කන්ධයේ ශූන්‍ය දකින්න. රූපස්කන්ධයේ ශූන්‍ය දකින්න. එතකොට කොයි වෙලාවෙදී දකින්න? ඒක දකින්න වෙලාව කොයි වෙලාවද? කොයි වෙලාවෙ යන්නේ හමුවන හැම වර්තමානයකම ශූන්‍ය දකින්නේ රූපස්කන්ධ රූපස්කන්ධයේ ශූන්‍ය දකින්නේ දැන් වේදනාස්කන්ධයේ ශූන්‍ය ඒ තනිත් දුක්ඛනාත්ම තමයි වේදනාස්කන්ධයේ ශූන්‍ය විඳින විඳවන එකේම ඉවර බව හිස් බව සතුට වින්දනයේ තුලම ඉවර බව වින්දනයේ තුලම ඉවර බව ඒ ඒ ඒ දැකීමේ හැකියාව සංඥා ස්කන්ධෙත් එහෙම තමයි මහා විසිතුරු සටහන් අර මිරිඟුවේ වශයෙන් බොහොම ආකර්ෂණීය සටහන් පරිපාසණම් වෙනවා බොහොම නොකැමති සටහන් සජ්ජා මුණගැහෙනවා දෙවර්ගයේදීම එහි ශූන්‍ය බව මොකද මෙතෙකුදු සංඥා ශූන්‍යයි මෙතෙකුත් සංඥා ශූන්‍යයි මොන ගැහෙන සංඥාවක් ශූන්‍යයි තව කොච්චර ලක්්‍යාලංකාරයෙන් සංඥා සටහන් වැටේද කොච්චර වැටු ශූන්‍යයි
ඒ නිසා සංඥා මාත්‍ර පිළිබඳව මොකද්ද? මොකක් වෙනවද? රත්නාගත උපේක්ඛාවක්. වේදනා පිළිබඳව මොකද්ද වෙන්නේ? ප්‍රඥා සහිත උපේක්ඛාවක්. නැගෙන්නා වූ රූප ඡායා පිළිබඳව මොකද්ද වෙන්නේ? සිහි නුවණැති උපේක්ඛාව. දැන් සිතේ ලෝභ නැගලා එනකොට උතුරු උතුරු ආයෙන්නේ නැහැ. උපේක්ඛයි. ද්වේෂය එනකොට උපේක්ඛයි. දැන් විඥාණය මැවුම් කරුවේ කියලා. මැවුම් කරුවේ නෙවෙයි මැවුම් කරුවේ. මායාමය ස්වභාවය. සිහිනමය ස්වභාවය. සිහිනෙන් කෑ සුවඳක් මෙන්. සිහිනෙන් කෑ කෑමක් මෙන්. ශූන්‍යයි. ශූන්‍යයි කියන්නේ අනිත්‍යයි දුක්ඛයි. අන්නේ බැලීමට තමයි කියන්නේ ශුන්‍යතෝ ලෝකං අවේක්ඛංච. දැන් මේ ස්කන්ධ පංචකය ඇහ ළඟ වෙනවනේ. යම් රූපයක් පැටරෙකොට ඒ රූපය පිළිබඳව ඡායාව පිළිබඳව විඳිමින් හඳුනමින් ඊට ලෝභ මෝහ වෙමින් ඒ පිළිබඳව රැවටෙනවා. ඇහ ළඟ වෙනවා පංචස්කන්ධය අටගෙන. කන ළඟත් එමය ශබ්දයක් ඇහෙනවා. ඇහෙනකොට ඒ ශබ්ද රූපය ඇති වෙන ශබ්ද රූපය අරබයා විඳිනවා හඳුනනවා. ලෝභෝ දෝෂෝ මෝහ වෙනවා. ලෝභෝ දෝෂෝ මුලා වෙනවා. ඒ පිටිබන්ධ දැන ගැනීමක් ඇති වෙනවා. සීනමේ ගන්ධ රස මොකද්ද? ගන්ධ රස ස්පර්ශ ඇහැ ළඟ, කන ළඟ, දිව ළඟ, ශරීරය ළඟ, සිත ළඟ. මේ සවදෑරුම් තැන්වලම ස්කන්ධ පංචය හට ගන්නව නැසිනව. එතකොට රූප ආස්වාදයේ ශුන්‍යයි. ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ආස්වාදයේ ශුන්‍යයි. ඇයි අනේ ආස්වාදයෙන්නේ අපි දැඩි ලෙස ඇලෙන්නේ? ඇහැට රූපයක් හැපෙනකොට ඒ පිටිබන්ධව කැමති වෙන්නේ දැඩි ලෙස ඒ රූප ආස්වාදය. අර රූප ඡායාව පිළිබඳ ආස්වාදය. යම් හඬක් ඇහෙනකොට ඒ ශබ්ද ඡායාව පිළිබඳව ආස්වාදය. චන්ද්‍රසේ ස්පර්ශ පිළිබඳව කල්පනාවට අරමුණ පිළිබඳව ආස්වාදයක් ඇතිවෙනකොට ඒ පිළිබඳව තියෙන ඇලීම ආස්වාදය. දැන් ඒ ස්කන්ධ පංචකය දැන් හයතරක ස්කන්ධ පංචකය කියලා අපි වෙන් 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 කතා කරියා. කොහොමත් ඉතින් හයතන කතාව ඕන්න ස්කන්ධ පංචකය කියන එක කියන්න වෙනවා. කෙරෙහි ඇලීම ශූන්‍ය, ආස්වාදයේ ශූන්‍ය. ආස්වාදය ශූන්‍යයි. මොකක්ින්දද? එහි ආදීනවේ දකින්න. මොකද ආස්වාද කළොත් ආස්වාදයේ දැඩිව ගිජුණු ඇලෙනවා ආදීන. ඔව්. නොඇලී නිදහස් භාවය හොඳයි. නොඇලී නොඇලීම ඉන්න එක හොඳයි. නොඇලීම තුළ ලොල් බව අඩුයි. අපේ භාෂාවෙන් කියනවා නම් පෙරේතකම අඩුයි. ඒ පිළිබඳ ඇලෙමින් බැදෙමින් පෙරේතකම කියන එක යනවානේ. එතකොට පෙරේතකම වැඩි වෙනකොට වහල් වීම වැඩි. ඒ කෙරෙහි වහල් වෙනවා. ඈ නැතුව බැරුව යනවා. ප්‍රාර්ථනා කරනවා. ඒවා ලැබෙන්නේ නැත්තම් එක එක ගහ අඬනවා. ලේපපු අත් ගහ ගන්නවා. ඉතින් අර ඍජු භාවය නැති වෙනවා.
වැනෙනවා නෝන්චල් වෙනවා ඔය සමාජය කියන වචනනේ ඒ ඒ හැම පැත්තකින්ම කඩා වැටෙනවා වෙහෙසටපත් වෙනවා මොකක් කියන්නද මේ සැහැල්ලුව නැති වෙච්ච තැන ශූන්‍ය බව ප්‍රත්‍යක්ෂ නොතිනින්ද මේ ආයතන හයෙම හටගෙන නැසෙන ස්කන්ධ පංචකය උපාදාන වීම අඩුනම් මේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඍජුයි සැහැල්ලු හරියට කොයි වාගේද අර කුඹුරේ කෙලින් තියෙන ගෝයන් ගහවල් හැබැයි කෙලින් තියෙන ගෝයන් ගහේ කරල බර වෙලා නැ බොල් කරල දැකලා තියෙනව නේද බොල් කරල ඍජුයි කරලේ ඇටවල මොකවත් බීජ ශක්තිය නැ ඈ ඒ වුණාට ගහ වැටෙන්නේ නැහැ උලඟට කෙලින් ඒ වගේ අර කර්ම බීජ අදු ඇතුලේ මේ මොකද මේ පැහිලා ඉදිලා බර වෙලා කොයි පැත්තට හරි අහු වෙන පැත්ත නැහැ බව බීජ ශූන්‍යයි අර මොකද ඒ කීන බීජ කියලා හැම තියෙන්නේ හතන් සූත්‍රයේදී ක්ෂීන වූ බීජ එතකොට මේ ශූන්‍ය දැකපුවා ශූන්‍ය ප්‍රත්‍ය ඇයි ශූන්‍ය ප්‍රත්‍යක්ෂ කරන්න ඇයි ශූන්‍ය කියලා ප්‍රත්‍යක්ෂ කරන්න ශූන්‍යයි කියලා බලන්නේ ඇයි කාටවත් තරහටද මොකක්ද විකල්පයක්ද එක එක්කෙනා කියනවටද ඇයි ශූන්‍යයි කියලා බලන්න නැවත උපදීමක් නැති කර නිරෝධය පිණිස නැවත උපදීමක් නැති කරගන්න ඕම් එක එක වැඩ කරන්න ඉතින් ශූන්‍ය බලනවා මයිසඟ මහත්තය මොකටද ශූන්‍ය බලන්න එම්මයි මේ මේ විද්‍යාව පහල කරගන්න ඉතින් හම්බුනේ ඕන් තවත් එකක් පහල කරගන්න හදන්න මොකටද ශූන්‍ය බලන්නේ ශූන්‍යත්වය බලනකොට ආස්වාදය නැති වෙනවා ඉබේම නැති වෙනවා ශූන්‍යත්වය දකින්න විදිහ මොන හරි නැති කරන්න ඕන බලනවා ශූන්‍ය තථාගත අසීමිත බව දකින්න තථාගත ඕන් තවත් එකක් අසීමිත බව දකින්න ශූන්‍ය බලන්න කර්ම රැස් කර දෙක නවත්වා කර්ම ජනනය නවත්වන්න ඔය තවත් එකක් මොම් එතකොට ශූන්‍ය බලන්න නිරෝධය අත්දකින්න ඔය යන් තව එකට නිරෝධය අත්දකින්න ශූන්‍ය බලන්න නිවන් දකින්න පහතන් වහන්සේ භවය සකස් කිරීම නැති කර එක එක වැඩවලට මේ ශූන්‍ය බලන්න අනේ අනේ හදවතින්ම දෙන නිකන් ළඟීම උත්තරය ශූන්‍ය බලන්නේ ඉවරයි කියලා දකින්න එතනින්ම ඉවරයි කියලා දකින්න කියන්න කියන්න ඕන ලස්සනට කියන්න ඕන ශූන්‍ය බලන්නේ ඇයි ශූන්‍ය බලන්නේ ශූන්‍ය හින්දා නෝ නෝ ඉවරයි හින්දා ශූන්‍ය හින්දා ශූන්‍ය බලනවා වෙන මොකෙකට නෙවෙයි අය අරව බලන්නයි අරව දකින්නයි මේවා දකින්නයි නෙවෙයි ශූන්‍යයි ඒ හින්දා ශූන්‍ය බලන්න
යමක සිද්ධිය බලන්න එපේ. සිද්ධිය හැම නිතරකම ශූන්‍යයි. එහෙනම් ඉතින් ඒ ශූන්‍ය බලනවා. ඈ අපිට දැන් වැරදිලා මේ සිද්ධියේ මේ විවිධ වර්ගීකරණය. එහෙන එකේ අහින එකේ විවිධ වර්ගීකරණ දෙනවා. විවිධ ක්‍රමවේද තියෙනවා. විවිධ බැලිලි තියෙනවා. විවිධ ඒ හින්දා එහෙම දැන් ඔට්ටු වෙනවා. පැතිරෙනවා. දැන් ශූන්‍ය බලන්නේ මොකක් අස් හින්දාද මේ ශූන්‍ය හින්දා. ආ ඇහැ හටගෙන නැසෙන තැන ශූන්‍යයි. යථාභූතනි. රූපය හටගෙන නැසෙන තැන ශූන්‍යයි. මොකද රූපේ තිබුණාද? හටගෙන නැසුණා. ඇහැ තිබුණාද? හටගෙන නැසුණා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තිබුණාද? නැහැනේ. එහෙම සිද්ධියක් වුණා. ශූන්‍යයි. එද ශූන්‍ය බව තමයි තත ඇති හැටිය. ආ ඒකේ මොකවත් නැහැ. ඒ නිසා ශූන්‍ය නිසා ශූන්‍ය බලනවා. තියෙනවා නම් තියෙනවා කියලා බලනවා. තියෙන දෙයක් එහෙම. ආ තියෙන දෙයක් කියලා ඔට්ටු වෙලා නැත් මේ බලන්නේ. තියෙන දෙයක් කියලා රැවටිලා නේ බලන්නේ. ඈ ඒක යථාභූත බලනකොට මොකද්ද? ශූන්‍යයි. ඒක අපි නොබැලුවත් බැලුවත් ශූන්‍යත්වයේ ශූන්‍යත්වය වෙනවා. ඒ නිසා ඒ ඇත්තම සිද්ධිය දිහා බලමු කියන අර්ථයයි උතන ශූන්‍ය දකින්නවා කියන්නේ. ශූන්‍යතෝ ලෝකං අවික්කංස. ලෝකේ ශූන්‍ය වශයෙන් බලව. මොකද ශූන්‍ය නිසා. ඒක අර වැඩි වචන වලින් තමයි කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලමු. අර උපාදාවා භික්කවේ තථාගතානං අනුපාදාවා තථාගතානං හිතාවසා ධාතු ධම්මත්තත ධම්ම නියාමත සබ්බේ සංඛාර අනිච්ඡාති තං තථාගතෝ අභිසම්බුද්ධ හොති අභිසමේති අභිසම්බුද්ධ බුඤ්ජිත්වා අභිසමිත්වා ආචික්කති දේශති පඤ්ඤ පඤ්ඤපේති පට්ඨේපේති විවරති විභජති උත්තානි කම්මන්ති සබ්බේ සංඛාර අනිච්ඡාති. මාණෙනි තථාගතයන්ගේ උපතින් හෝ තථාගතයන්ගේ නූපතින් හෝ තථාගතගේ හට ගැනීමයි නොහැට ගැනීමෙන් හෝ සියලු සංස්කාරයන් අනිත්‍යයි යන ඒ ධර්ම ධාතුව ස්වභාව ස්ථිතාව ස්වභාව නියාමතාවයේ සිටියාම වෙයි. සංකාර ධර්මයන්ගේ අනිත්‍යතාවයේ අනිත්‍යයි යන්නේ ධර්ම ධාතුව. දැන් අනිත්‍යයි කියන එකේ අනිත්‍යයි අනත්තයි දුක්ඛයි තුනම වැටෙනවා. එතකොට ධර්ම ධාතුව එහෙම පවතිනවා. ධර්ම ධාතුව තථාගතයන් වහන්සේ ඒ අවබෝධ කරති අභිසමය කරති අවබෝධ කොට අභිසමය කොට සියලු සංස්කාරය අනිත්‍යයි වදාර දෙසත් පනවත් ප්‍රකාරයෙන් පිහිටුවා විවරණය කර විභාග කර අවීර්භූත කර සියලු සංස්කාරය දුක්ඛයි දේශනා කරා. සියලු සංස්කාරය අනිත්‍යයි අනාත්මයයි දේශනා කරා. දර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මොකද්ද? ධර්ම ධාතු. ධර්ම ධාතු තමයි දැන් මේ ශූන්‍යයි කියන වචනේ කියන්නේ. මේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වීමෙන් හම්බෙන උත්තරේ මොකද්ද? ධර්ම ධාතු. ධර්ම ධාතු කියන්නේ අසංක ධාතු. එතකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය දකපුවාම අනිත්‍යතාවය කියන ධර්ම ධාතු. සියලු සංස්කාරයන්ගේ දුක්ඛතාවය ඒකත් ධර්ම ධාතු. සියලු සංස්කාරයන්ගේ අනාත්මය ඒකත් ධර්ම ධාතු. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැකීම නොහොත් ශූන්‍යතාවය මොකද්ද? ධර්ම ධාතුවයි. ශූන්‍යතාවය ප්‍රත්‍යක්ෂ වීමෙන් හම්බෙන්නේ ධර්ම ධාතු. බුදුරජාන් වහන්සේලා ලෝකේ පහළලා ওই ධර්ම ධාතුව තමයි එලි කරේ. සමහර පින්වතුන්ට මොකද්ද මේ ඉරියව්වෙන් පෙන්වන්නේ?
දැන් මහකාශ්‍යප මහ රහතන් වහන්සේටම අර මල් කිරිත්තක් පෙන්නනවා. එතකොට සමහර අයට සමහර අය ඇවිල්ලා මට කතා කරන්නෙත් නැතුව කතා නොකරන්නෙත් නැතුව ධර්ම දේශනා කරන්නේ. ස්වාමීනි මට කතා කරන්නෙත් නැතුව නොකරන්නෙත් නැතුව දේශනා කරන්න. එතකොට බලන්නකො ඒවත් දේශනා. එතන බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. යාන්ත මද මද සිනහ. එතකොට අරයට සත්‍ය අවබෝධ වෙනවා. මේ ධර්ම ධාතු වෙන දකි. ඒ සිනහ මොකද්ද? දේශ නැති. වේස දුක සන්තාපයේ දුරු වූ මද මද සිනහ. අර විහිිත පුබ්බංග. ඒක දැකලත් සමහරෙක් මේ ඒ ඒ තරමට නුවණ දියුණු වෙච්ච පින්වතුන් තථාගත දකිනවා. ධර්ම ධාතුව දකිනවා. පුජ්‍යලෙකගේ හැඩයක් දකිනව නෙවෙයි. පුජ්‍යලෙකගේ හැඩයක් දකිනවා නම් බවත් ගෞතමයෝ හම්බ වෙන්න එනවා. දකින රූපේ. රූපේ එතකොට දකින. එතකොට අර යම් සංඥාවකින් ඒ සත්‍ය අවබෝධයේ වැඩ ඉන්න සංඥා වැඩ ඉන්න තැන Nirodhe Nirodhe වැඩ වාසය කරමින් යම් පඤ්ඤප්තියක් එහෙම නැත්නම් මොකද අපි කියන්නේ යම් මේ යම් අභිනය එමෙත යම් ඇගවීම භාග්‍යවතුන් වහන්සේ කරන වචන වලටයි තියෙන්නේ අවදා හරි අපි සත්‍ය අවබෝධ කරන්නේ සහ මුලින්ම වචන දුප්පත් වෙලා වචන අහක් වෙලා ඒ සත්‍ය අවබෝධයේ පරතරයට ගිය උත්තමයෙකුගේ ඒ කියන්නේ ජීවිත ආසාව දුරු වෙච්ච උත්තමයෙකුගේ උත්තමයෙකුගේ අභිනයක් තුලින් තමයි ඒ උත්තමයෙකුගේ හැසිරීම රටාවක් එහෙම නැතිනම් යම් විෂන් එක මෝතක ඇඟවීමක් තුල තමයි ලෝකෝත්තර සත්‍යෙට පත් වෙන්නේ. ජීවිත ආසාව දුරු වෙනවා. ඒවට කියන්නේ තථාගත කමඨහන්. ඒක දෙන්න පුළුවන්කම තියෙන්නේ ජීවිත ආසාව දුරු වෙච්ච තැනක. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් හරි බුදුරජාණන් වහන්සේ. මොකද ඒ උත්තරමේ නිතරම වැඩ ඉන්නේ Nirodhe. විතරම අත්දැකීම Nirodhe. Nirodhe සාත්‍යලා හින්දා ඒ Nirodhe පිළිබඳව අභිනේ ප්‍රකාශ කරනවා. අභිනයක්ද? එර ඒ අභිනේ අරයා දක්ගලති වටහ ගන්න. වැටහෙනවා. මොකද ඒ තැනට යත් දිනු වෙලා ඇවිල්ලා. එහෙනම් බුදුන් දකින්න තැන වචන නැහැ. නිවන් දකින්න තැන වචන නැහැ. ඊට මෙහයින් තමයි මේ මාධ්‍ය අපි පාවිච්චි කරන්නේ. ඒ දකුණ දෙරට යනකල් අපේ සිත අවදි වෙන්න. සිත කුළුගැන් වෙන්නට දහම් අභිසමය සංවර්ධනය වෙන්නට තමයි මේ වචන පාවිච්චි. වචනේ නැතුව දකින්න දැකීම තමයි තථාගතයන් වහන්සේ. ඒ නිසානේ මේ සතර ඉරියව්ව කියන එක සතර ඉරියව්වට මැදි වෙලා අනේක විද ඉරියව් තියෙනවානේ අනේක විද ඉරියව් ඔක්කොම කාම ඉරියව්නේ ආ කාම ඉරියව් වලින් තොරව යන ඉරියව් ක්‍රමයේ තමයි එනවා එක රූපී ධාන අරූපී ධාන සමතේ එතකොට බලපාන සමත එකඟතාවය තුළ රූපී අරූපී ධාන වලට හැරෙනකොට ඉරියව්වල සංවර බවයි. සතර ඉරියව්වේ එක් පිට වෙලා කොටු වෙලා. ඊට පස්සේ ඉරියව්වේ ඥානවන්ත බව ඇවිල්ලා තියෙන්නේ. ඉරියව්වේ මොකද? ගැඹීරත්වයේ ප්‍රඥාචෝචර බව ඇවිල්ලා තියෙන්නේ. අර මොකද්ද? සතර ඉරියව්වටම යෙදෙනකොට ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරමින් ප්‍රත්‍යක්ෂ වෙන
ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වෙන හැසිරීම. සක්මන් ඉරියව්වේ ශූන්‍යත්වයෙන් ප්‍රත්‍යක්ෂ වෙන. ඊටකට ඉන්නේ ඍජු ඉරියව්වේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වෙන. ඇතපෙන ඉරියව්වේ ශූන්‍යත්වය. කුමන හෝ ඉරියව් ඒ හතරේ ඉරියව්යෙන් කොයි ඉරියව්යේ හෝ වේවා තමන්ට පහසු පුරුදු තමන්ට වඩා ප්‍රීතිය පස්සද්ධිය කරගන්න ඉරියව්. සක්මනේද වාඩි වෙලා ඉන්න එකද ඇලවිලා ඉන්න එකද හිටගෙන ඉන්න එකද ඒක තමානේ දන්නේ. ඈ තමන්ට පහසු ඉරියව්ව කොහකද කියන එක දන්නේ ඒ පින්වතා. ඒ ඒ පහසු ඉරියව්ව තුල මොකද්ද ස්ටොප් කරන එක නිකන් නතර වෙලා ඉන්න ඉරියව්ව. ඒ ඉරියව්ව තුල නතර වෙනවා. නතර වෙනකොට අවධානය ඔබේ වැඩිපුරම යනවා කොත්ෙන්ද නාසය ළඟට. ඉරියව්ව ළඟ නතර වෙනකොට හුස්ම ඇතුළු වීම පිටවීමට අවධානය වැඩි වෙනවා. එතකොට එතෙන්දම පිහිටනවා. එතෙන්දම පිහිටලා ඉන්නවා හුස්ම ඇතුළු වීම පිටවීම එතෙන්දම. දැන් හැබැයි එහෙම යම් අර ධර්ම භාෂිතය ප්‍රත්‍යක්ෂ නොවීනිකම හිතියට බෑ. දැන් දහම් කරුණු වටහාගෙන ඒ වටහා ගැනීමේ මොකද්ද අපි එකට කියන්නේ සාරාර්ථය මේ මොහොතට එන්න ඕන. දහම් කරුණු සාකච්ඡා කරලා වටහාගෙන දැන් අපි ගත්තොත් එහෙම උෂ්ම ඇතුළු වීම පිටවීම පිළිබඳ අවධානය යොමු වෙනකොටම අපිට පේන්න ඕන මොකද්ද සිතිවිලි ක්‍රියාව. උෂ්ම ඇතුළු වෙනවා පිට වෙනවා කියන්නේ සිතිවිලි ක්‍රියාව කියලා පේන. එතකොට අර තේරුම් ගත්ත මැඩියම ශ්‍රස්ඛාලක්තිය සිහියට නැග්ගවිලා ආශ්වාස වාතයේ වැය වෙලා ඉන්ද්‍රිය දෙක ළඟ සිතිවිලි පහළ වෙලා ඒ සිතිවිලි වලට අනුව රූප හටගෙන නැසෙනවා කියන එක සිතිවිලි අනිත්‍යයි. සිතිවිලි හටගෙන නැසෙනවා. ඒ අනිත්‍ය වූ සිතිවිලි වල තමයි උෂ්ම ගන්නව හෙලනවා කියන දෘෂ්ටිය එන්නේ. ආස්වාස ප්‍රස්වාස කියන අදහස එන්නේ සිතිවිලි වල. අපිට හිතෙනවා කයි ආස්වාස ප්‍රස්වාස වෙනවා. සිත වෙනම ආයේ සිතිවිලි වල සිතේ සිතිවිලි වල වෙන වෙන දේවල් කර නැගිනවා කියලා. නෑ ආස්වාස ප්‍රස්වාස කියන්නේම සිතිවිලි. හිතේ නැගෙන සිතිවිලි වේග. එතකොට දැන් ඉතුරු නෑනේ මනෝමය ක්‍රියාවලියක් කියලා. හිටගෙන ඉන්නේ ආස්වාස ප්‍රස්වාස මනෝමය ක්‍රියාවලිය. ඒ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒ ශූන්‍යත්වය අර තනි වචනේ දෙනවා. හිටගෙන ඉඳීමේම හුස්ම ඇතුළු වීම පිටවීම කියන සිද්ධිය වෙන එකේම අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ශූන්‍යත්වය දකින්න. එතන කොච්චර වෙලා හිටගෙන ඉන්නවද ඒ ඉන්න කාලය පුරාවටම ශූන්‍යත්වයයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම ඉන්න එක භාවනා. එතන භාවනාව වඩන්නේ අමානුකම් වැඩි වෙන්න නෙමෙයි. මේ ශූන්‍යත්වය බලන්නේ අමානුකම් වැඩි වෙන්න නෙමෙයි. ඒ තවත් අවකින් කියනවනේ අමාරුවෙන් කරන වැඩක් නෙමෙයි. මේ නිදහස් භාවය. අර ෂය දුරු වෙන ඥානෙ ෂය ඥානෙ.
ඒ දැන් ඒ අත්දැකීමට අර විමුක්ති රසය අත්දකින්න ආයරියාතු ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසන ප්‍රතිවේදයේ පිළිබඳව අත්දැකීම් වෙන්න තමයි අර මොකද්ද අර ධනවත් බවක් දැයි ධනෙන් ආඩ්‍යයි කියලා කියන්නේ ධනෙ තියෙනවා නම් මොනවද නැත්තේ සම්මත ලෝකේ ධනෙ තියෙනවා නම් මොනවද දැන් සම්මත ලෝකෙදී භෞතික ධනෙ තියෙනවා නම් මොනවද පරිමයින්නේ එතකොට ඕන දෙයක් හිතන හිතන වෙලාවට කෑමකට කෑමට ගන්න පුළුවන් ගමන් බිමයි යන්න පුළුවන් ඈ හිතන දේවල් කරන්න පුළුවන් බාහිර වශයෙන් භෞතික ධනෙ තියෙනකොට නේද ඒ නිසා හිතර දුක ශෝකය එන එක නවත්තලා හිතන හිතන දේ හිතන හිතන දේවල් කරන්න පුළුවන්. දැන් මේ ක්‍රමයේ තුල ධනවත් භාවය මොකද්ද කරන්න පුළුවන්? මේ ක්‍රමයේ තුල ධනවත් වෙනකොට මොකද්ද කරන්න පුළුවන්? මේවා හා? පිටකේ මේවා සුද්ධති. ඔව්. වේස දැවිල්ල අඩු වෙනවා. හිතර තරහක් ආවොත් තරහ නැති කර ගන්න පුළුවන්. ඒ වෙලාවෙ. හිතර රාගය ආවොත් ඒ රාගය නැති කර ගන්න පුළුවන්. හිතර ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මේ ඒ වගේ හැඟීම් එනවනේ. එනකොට මේවා කපහැරියයි. එනකොට මේවා කපලා දාලා වේස දැවිල්ල අඩු කරගෙන ඉන්න පුළුවන්. ආගියක තමයි දනවත්. රෑ රාත්‍රියක හෝ උදේ හෝ දවල්ලෝ දවසේ ඕනම වෙලාවක හිතට එනවා නම් යම් යම් ආකාරයට වෙහස දැවිලි ඇති වෙන ගොරෝසු දේවල් කියන්නේ මොනවද මේ ස්වභාවයන් ඒවා ඒ මොහොතේ කපල ඇරියයි වැඩි වෙලා යන්නේ ඒ මොහොතේම කියලා වල්ලා සී ගන්නලා කපල ඇරියයි සී ගන්නවත් කැපුණා ඉවරයි ඒක ලොකු දණක් තමයි. ඒ දණේ තමයි. ආත්මය දන. නිවිෂණ සිල්ලේ කටයුතු කරන්න. නිවිෂණ සෙන්න පුළුවන්. කටයුතු කරන්න කියන වචන පැත්තකට දාන්න. නිවිෂණ සිල්ල අනේ අපොයි කියන්න කාරණයක්. වැරදුනා කියන්න කාරණයක්. අයිතිකාරකම් කතා කරන්න කාරණාන්. වෙහස දැවිල්ල අඩුම තමයි එකට කියන්න තියෙන්නේ. හොඳම දේ වෙහස දැවිල්ලම නැහැ. දැවිල්ලයි වෙහසයි දෙක අඩු. තෘප්තිය. තෘප්තිය කියන්න යන්න එපා. මොකද ඒක අයිති මේ පැත්තට. හැබැයි අපි යෝගට තෘප්තිය නොකිය වෙන වචනයක් කර කියන මොකද්ද ප්‍රීතිය පස්සද්ධිය සුඛය ඒ වචන හොඳයි ප්‍රීසිය ප්‍රීතිය පස්සද්ධිය සුඛය යථාභූත ඥානය කලකිරීම කියවට ප්‍රශ්නෙත් දැන් කලකිරනවා කියන්නේ නිකන් අර එපාගෙන නෙමෙයි කලකිරනවා කියන්නේ අත්හැරෙනවා කියන්නේ ඈ විදීපත් අත්හැරෙනවා කලකිරීම කියන්නේ නිබ්බිදා කියන්නේ නිබ්බුදා විමුක්තිය විරාගය විරා ඔව් විමුක්තිය විරාගය කොච්චර සුන්දරද නිරාමිෂද පුතනකාරී වාඩි වුණා නම් විමුක්තිය විරාගය ප්‍රීතිය පස්සද්ධිය මනුෂ්‍ය හැඩේ තුල මනුෂ්‍යකමක ලබන්න පුළුවන් ඉහළම ධනෙ
එතකොට කොතැනක හරි ඉන්න තැනක කලබලයෙන්තරව හිටියයි. වේශකින්තරව හිටියයි. කලබලයෙන්තරව වේශකින්තරව ඉන්න තැනක නිකන් අර මොකද්ද මේ මේ සිසිල් වෙලා ඉන්නකොට තව තව තියෙනා වූ දුර්වලකම් අඩු වෙලා යනවා. කෙලස් දුර්වලකම්. සිතේ පැසවෙတဲ့ කෙලස් දුර්වලකම් තව තව නැగిලා එන ඒවා අඩු වෙලා යනවා. ඒ ක්‍රමයේ තුල තමයි අර නිද්‍රෝපගත ක්ලේශය එන්නොත් ආනුෂය ධර්මයන් ඇතිවීමේ හැකියාව දුරු වෙන්නේ. එතකොට රෑ දවල් නැතුව සිහිනයක් කියලා අපි. බඩගිනිය දෙනකොට මොන හරි ප්‍රතිවිසාවෙන් ආහාර ටික. ඈ දීපිපසාවෙන් ද වතුර ටික. ඈ නාහෙන් හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. අනේ ඔය ටිකට විතරක් මැදි උන කොට උන. බඩගින්නට මොන හරි කණ්ඩ ටිකක් වතුර විපාසයට වතුර ටිකක් නායෙන් හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ඔය ටික විතරක් කොටුන. හරි ඔය ටික හැබැයි වෙනවා අසනීපයක් ඇතුළේ ඉස්පිරිතාලේ වාට්ටුවට ගියොත් නම්. කරන්න වෙන්නේ ඔය ටික. දැන් අසනීපයක් හැදෙන්නේ නැතුව ආ කර්ම කාරණා වැටහිලා තේරිලා භාවනාත්මක මනසවදි වෙලා ඔය ටික විතරක් කරගන්න. හරි සංගම් කවුද අපේ ඇල්ලේ කියලා මහත්මයයි වන්දේ කරන මහත්මයයි ওই වැඩේට වෙන්නේ මං හිතන්නේ එන්නේ පිල්ල කන්දට ආ දානම් ඉඳලා එවිදilla ඔච්චර තමයි ආ ඊට වැඩි මොකවත් ඉල්ලන්නත් එපා දෙන්නත් නැ ආ වැඩකුත් නැ මොන හරි වයාගෙන කෑවා තියෙන දයක් ඒවා හුස්ම ගන්නවා හිනනවා වතුර ටිකක් බොනවා එතකොට නිහඬකම ගැඹුරුකම තරලකම ලෙහිච්චිකම අත්දකින්නවා මේ මනුස්ස හැඩයක් ලැබුණේ ওই ටිකට තමයි අනෙක් මොනවට අනෙක් මොනවා කරුවත් වෙච්ච වැඩේ මොකක්ද චර දේවල් කරලා අවසාන මොහොතට බලනකොට කරපුවක් නැහැ කියලා නිකන් පේනවනේ. ඔඩ නතර වෙච්ච ගමන් පේනවනේ මොකවත් නැහැ කියලා. කරපුවෙන් ඇති වැඩේ මොකද්ද කියලා පේනවනේ. එහෙනම් නොකිරීම හොඳයි කියලා එනවා. නොකිරීම නිවනයි. නොසිතීම නිවනයි. නොයලීම නිවනයි. නොබැතීම නිවනයි. නිවනයි කියව නිවනයි කියලා අමුතුවෙන් අර්ථ ගන්න ඕනේ නැහැ. නිවිච්චකම නොකිරීම නොසිතීම නේද? කල්පනා නොවි ඉතින් හොඳයි. දැන් ඇති ඇති සංසාර ගමනේ ආ මේ කවදා ඉඳන් එනවද? දිනයක් නැන්නේ. පළගැටියා පානට පැනපු දැන් ඉඳලාම එනවද? අවුලානේ හිටියේ. දැන් ඊවෙන් කොහොම කොමරි මේ චක්‍ර වලින් කැඩුණානේ නයිදංග මහත්තයා අපි. මේ හැම චක්‍රයකින්ම කැඩලා මේ චක්‍රයට වැටෙන මිනිස් චක්‍රේ. ඒකත් අද කීයක වැටුණා නෙමෙයි කල්ප කෝටි ගානක ඉඳලා තමයි මිනිස් චක්‍රයට වැටුනේ. මිනිස් ක්‍රියාකාරීත්වයේ ක්‍රියා කරන්නේ. ඒකදිනේ අපිට කල්යාණ මිත්‍රයා වුණේ ඒකදිනේ අපිට ගැලවෙන පැත්තකට සිත ටික ටික පටන් ගත්තේ අවදි වෙන්න. ආ ඒකේ දැන් උපරිමයකට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අර දැඩි වීර්යයක් එකට යොදන්න යොදන්න ළඟ ළඟම පේනවා. නිවීම. ඈත නෙමෙයි නිවීම ළඟමයි කියලා. නිවීමමයි මේ පසු කරන්නේ නිතරම. ඒ බව වැටෙනකොට පේනකොට එහෙම තමයි අපි තව තව වඩාත් ප්‍රත්‍යක්ෂ කළ යුතු.
දහම් අභිෂමයේ වැහිච්ච වෙලාවෙම ඇඟට දැනෙන්නේ මොකද්ද? ඒකට ශරීරයේ තියෙනා විවිධ විෂම කැක්කුම් පිපුරුම් වේදනා රෝගාබාධ තත්ත්වයන් මේ මේ පැත්තට ඉතින් මේ පැත්ත යොමු වෙච්ච ගාම ඒවත් එක්ක තමයි ඉතින් වෙහස අර දහම් අභිෂමයේ තුල ඉන්නකොට අර මේ පැත්තේව ඔක්කොම අමතක වෙනවා ආයෙත් පැත්තේ හදාගත්තෙත් අපි මනං මර උගුල මාරයට කෑම දෙන්න අටවපු උගුල් ටික මේ ඈකරණාතේ දිය ශරීරයේ හදේ කියන්නේ ඒ උගුල් ටික අටවගෙන ඒවට ගොදුරු කරගන්න මොනවද ඇට රූප කරට ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගෝචර කරගෙන ඒකෙන් ආස්වාද කරනවා ආස්වාද කරන්නේ මං කියලා කීවට මං යනු මායයයි මායය යනු මමයි එතකොට මාය පෝෂණය කිරීමක් අපි කරනවා ඒකට හම්බ වෙන මාය පෝෂණය කරන එකට හම්බ වෙන දෑවැද්ද මොකද්ද අපි හඬාවැළපීම ඕ ඒ ජරාවට යෑම දෙරීම ඉහිරීම මේව තමයි හම්බෙන්නේ දෑවැද්ද කවුරු පෝෂණය කරන්න ගියද මාර්යා පෝෂණය කරන්නේ මාර්යා එහේ පෝෂණය වෙනවා එයා අර බලල්ලව කොසට භාවනාව වාගේ අපි අල්ලගෙන මේ කූඩුවක් අල්ලගෙන එයාගේ වැරදි කරගන්නවා අපි මේ දහ දුක් විඳිනවා කූඩුව මගේ කොට අල්ලගෙන හඬ බින්දොරෙමි වෙලපෙමි දාලා යන්න බැරි ගමි ජරාජීන්ටපත් වෙවි මෙයා වෙනවා දැන් අපිට කරන්න වෙනවා තියෙනවා ඔයාට මාව මාලව්ව කොසට භාවන්න බෑ මේ උගුල අයින් කරගන්න ඈ යනු මම නෙමෙයි මගේ නෙමෙයි ඈ යනු ශූන්‍යයි යථාභූතයි චක්කු ධාතු චක්කායතන චක්විද්‍ය චක්කු ප්‍රසාද හුදෙක් මානසිකමයයි අයිති නැහැ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ශූන්‍යයි ඒ බවම සිහි ගන්නන් දෙපැ ඇත්ත ඒකින්ද එහෙම නෙමෙයි වෙන විදියකට වෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ වෙන්නේ ඒකමයි ඇත්තම ඒකමයි ඒකින්ද ඇත්ත එක්ක තියන ආව ගණ දෙනුව එතකොට මාරයාට පහර වදිනවා මාරයා කැමති නැහැ ඒකට මාරයා නිතරම කැමති එයාගේ වශයෙන් අපි තබා ගන්න ඇහ ලස්සනයි ඇහ හොඳයි ඇහැට හැමිට රූපේ ලස්සනයි හොඳයි ඈ ඇයි රූපේ එකතු වෙච්චම කොච්චර වටිනවද එහෙම නේනම් මේකේ ඉන්න ඕන කියලා මාර්යාගේ පැත්තෙන් චින්තනය කරනවා මේ ඇයි වෙච්චම තව විටි තවත් අලුත් ඇහක් ලබා ගන්න අලුත් ක්‍රමයකට හැදෙන්න කියලා ඔන්න හිත හදවනවා ඉතින් මාර්යා මෙහාට පැනපැටි අපිටම හිතෙනවා මම තව අලුත් ලෝකේ අලුත් දේවල් බලන්න යන්න ඕන අලුත් හෙවීම් කරන්න ඕන කාටද මේ හිතේ මට හිතෙනවා මාර්යානේ මේ කරවන්නේ වැඩි හැම කෙනා ගාවම මාර්යා ඉන්නවා එයා විසිතුරු නම් විසිතුරු ලෝකයේ දේවල් අපිට හදවල අපිව වසන් කරවනවා අපිව අපිට බලපෑම් කරනවා මොකටද ඒ රූප හොයන්න ඒ ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයන්න තව තව හොයන්න අලුත් අලුත් ක්‍රම වලින් හොයන්න මැරිලා ඉපදිලා හොයන්න වෙනත් හැඩතල වලින් එන්න සදිව්‍ය තලවල බ්‍රහ්ම තලවල හොයන්න මේ ආදි වශයෙන් මාර්යා ඒ අතට අපිව උත්තරවල මොකද එයාගේ වැඩේ කරන්නේ එයාට ආශ්‍රාදී වුණ ජීවිතයක් මාර්යා පරාජය කරපු දාට ආශ්‍රාදී ඉවරයි කොච්චර මහා කාරුණික මහා මෛත්‍රී සාගත පෞරුෂත්වය ඔබටත් මටත් අවශ්‍යද මාර්යාව දුරු කරලා දාන්න එතකොට මේ හිතම ඔබ තේරුම් ගන්න ඔබේ සිතට එනා වූ ආස්වාදයේ මායයි ඔබේ හිතට එනා වූ ආස්වාදයට ඔබ ගැතිනම් බැදෙනවා නම් ඇලෙනවා නම් කැමති කරනවා නම් එහෙම ප්‍රාර්ථනා කරනවා නම් අනේ ඉතින් මායයි ගොඩක් වෙනවා
ඔබේ සිතේ තියෙන ආස්වාදයට ඔබ ගැති නැහැ. එකතු නැහැ. ඒ ශූන්‍ය දකිනේ. ආ? ඒට විරුද්ධාර්ථයලා ඔබ එනවා නම් ඔබ තුල නැගිනවා අර පෞරුෂත්වය අටපුරුෂ පුද්ගලයා කියන. මේ පෞරුෂත්වය. ඒ තුල අර අධ්‍යාත්මිකව නිවීම. වෙන පාරක් නැහැ වෙන බේරෙන්න තැනක් නැහැ. කොහෙන් බේරෙන්න ගන්නේ? මේක මේ වෙලාවට අපිට නොතේරුණත් තද බල අසනීපයක් වෙලා ඈ ශරීරයේ කැක්කුම්පරි වේදවලලා ලෙඩ ඇදගෙන වැඩිච්චම පේනවා ඈ නැගිට ගන්න බැරි අංශ භාගාදී රෝග වලට වැඩිච්චම හොතරම පේනවා මේ අනන්තවත් මේ මිනිස් වර්ගයා එහෙම වෙලා මේ ඉන්නවනේ බොහෝ හොඳ හයිය තිබිච්ච බොහොම හොඳ හොඳට මෙයාගේ තිබිච්ච අය අද වැටලා තියෙනවා මරෙන්ද ඉතර අනන්ත දුක් විඳිනවා. ඇයි මට මොකද මේ උනේ කියලා හඬා වෙලපෙනවා. ඉකිග ගහ හඬනවා. ඇඬෙනවා. ඒ වෙලාවට සිහි ගන්නව ගන්න සිහියක් නැහැ. අවශ්‍ය දෙයක් මානසික ශක්තිමත් වෙලා නැහැ. පෝෂණය වෙලා නැහැ. ආ මොකද ජීවිතේ හැමදාම එකම විදියට එක තැනක එක විදියට ඉන්නේ මේ ගෙවි යන පහව යන ජීවිතේනේ මම මොකටද ආ එක එක වයස් කාණ්ඩවල එක එක හැඩතලවල එක එක ක්‍රියාකාරකම් ඒ ඒ වෙලාවෙ ඉවර වෙලා ආ අර පොඩි කාලේ සෙල්ලම්පත් කියව වගේනේ පොල් කටු අර බාල කලට කෙලි නා උතු වළඳේ කියලා අර තියෙන මේ ලෝඩ සංග්‍රහයේ පොඩි කාලේ මොනවද උතු වළඳ කියන පොල් කටු අරන් සෙල්ලම් කෙරුවා සෙල්ලම්පත් වෙලා කවුරු සතුටු වෙලා කාලා වීලා එහෙම සෙල්ලම්පත් කිව්වා ජීවිතේ මාප වෙරලා බලන්න ඕනේ නේද සෙල්ලම්පත් කිව්වා ජීවිතේ ආ ඔන්න ශූන්‍යත්වය ඔබ ළඟම තියෙනවා තියෙන්නේ දෙච්චර තමයි ශූන්‍යත්වය විතරයි තියෙනව නෙමෙයි ශූන්‍යත්වය විතරයි ඒ නිසා ඒ බලමු ආ නැති එකක් බලනවා නෙමෙයි විකල්පයක් දාලා බලනවා නෙමෙයි ආරුද්ධ කරගෙන බලනවා නෙමෙයි genaක් කොහෙන්වත් ප්‍රාදුර්භූත වෙලා බලන දෙයක් නෙමෙයි ඇත්තී ශූන්‍ය නිසා ඒ බලු එතකොට මොකද නිවන් දකින්න ඒ જાති මොකක්වත් උඩ නැහැ අය බයතකට නෑ ඒ වුණෙත් නැහැ ශූන්‍ය බලමු අපි ඇයි ශූන්‍ය නිසා එතන ළඟින්ම ප්‍රශ්නෙට උත්තරේ නැද්ද මහත්තයා ළඟින්ම ප්‍රශ්නේ උත්තරේ ඒකයි ශූන්‍ය බලමු. මොකක් ඉන්නද? ශූන්‍ය නිසා. ඈ හරි දැන් ඔබතුමාලට ඔබතුමීලාට ඕන කතා කරන්න අවස්ථාව. ඔව්. ගන්න සාකච්ඡාව අහන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. අවුද බුද්දෙන් මැරද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි අහන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේගේ දේශනාවේදී කියුණා හුස්ම ගන්නවා පිට කරනවා කියන්නේ සිතිවිලිමයි කියලා සිතිවිලි එහා සමානව යනවා කියලා ඒක මේ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කියන එකේදී මේ හුස්ම නාසිකාග්‍රය කෙරෙහි සිත යොමු කරගෙන ඉන්න කියන එකෙන් මේ මම මෙච්චර කල් මේ තීරුම් අරගෙන තිබුණ දේ මේ වෙන සිතිවිලි නැතුව මේ එතෙන්ටම හිත යොමු කරගෙන ඉන්න කියන එක. ඒ වුණාට මේ අත්දැකීමෙන් ලබන්නේ සිතිවිලි අනවරත ධාරාවක් විදිහට යනවා සහ ඊට අනුරූපීව හුස්ම ගැනීම ඒ ස්වභාවයත් වෙනස් වෙනවා වගේ ස්වාමීන් වහන්ස මේ ඒ භාවනාවේ තියෙන සම්මතය කියන එක චුට්ටක් විස්තර කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස ඔව් ඔතන හුස්ම ගැනීම හෙරීම දිහා බලාගෙන ඉඳීම සහ හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව තියෙන අවධානය ඒවා ඔක්කොම අදාළ වෙන්නේ සමතේ. ආ හුස්ම ගැනීම හෙලීම. ඊගාවට නාසිකාග්‍රය තියෙන තැන සියුම්ම හුස්ම ඇතුළු වීම පිටවීම. නාසිකාග්‍රය පිළිබඳව අවධානය ඒ තුල සිටේ ඇතිවෙන්නා වූ යම් හෝ
ඒකාග්‍රතාවයකින් යම් පොයින්ට් එක ස්ථානයක් තියා අපි බලාගෙන ඉන්නවා. යම් ක්‍රියාකාරීත්වයක් තියා අපි බලාගෙන ඉන්නවා. ඒක සමතය. ඒකෙන් තමයි අපි ඊගාව පටන් ගන්න වැඩි. ඒක විදර්ශනාවට වෙන්නේ කොහොමද? එතනම ඒ එකගතාවයටපත් වුණා වූ සිටිවිලි එකගතාවය ද්‍රව්‍යමය කොටෙන් දැන් අපිට පේන්නේ නාසය මගේ නාසය මේ මම එකඟ වෙලා දැන් ඕකම විදර්ශනට එනකොට මොකක් වෙනවද? ඔතන පේන්නේ මොකද්ද? ඒ එකඟතාවයේ ශූන්‍යයි. අනිත්‍යතාවය. ඒ අනිත්‍ය දුක අනාත්ම තමයි. ඔය එකඟතාවයේ ශූන්‍යයි. කොහොමද ඔය එකඟතාවයේ ශූන්‍යයි කියලා කොහොමද අපි ලියාගන්නේ? ඔකේ. කවුරක් කියවට හරියන්නේ නැහැ නේ. ඔක ලෙහිලා ඉන්න ඉපයි උත්තරේ. එකඟතාවයේ ශූන්‍යයි. මොකද්ද? සමාධිගත සිතකින් ඉන්නවා කියන්නේ මොකද? නාසාගික ආයු පිටිබඳව. එහෙම නැත්නම් ඇතිවිලි වෙන වාරයල්ල පිටිබඳව. සමාධියක් ඇති වෙනවා කියන්නේ එකගතාවයක් ඇති වෙනවා කියන්නේ ඒක අපි කියනවා ශූන්‍ය. ශූන්‍යයි කියනකොට ඒක ද්‍රව්‍යද නැත්නම් සිතිවිලිද? සිතිවිලි. හා? සිතිවිලි. භාසාගිකාව සිතිවිලි වෙන්න ඕන. උෂ්ම ඇතුළු වීමේ පිටවීමේ වාරවල සිතිවිලි වෙන්න ඕන. සිතිවිලි කියනකොට මොනවද? සංඥා වේදනා. භාසාගිකාව උෂ්ම ඇතුළු වීම පිටවීම ඒවා සංඥා වේදනා චෛසික ධර්ම. ඒවා සංඥා වේදනා චෛසික ධර්ම බවට ඔබට ඔප්පු වෙන්නේ කොහොමද? එතනින් ඔබ විමර්ශනා විභාග කරලා ඒක ඔප්පු කරගන්නේ කොහොමද? ඔව් ඒක එහෙම තමයි කියන තීරණයට එන්නේ. ඒ සිදුවීම පිළිබඳ සරස්කාල පෙවුණු. අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සිදුවීම පිළිබඳව ඔබට සරස්කාල පෙවුණොත් ඔබට පේනවා මේක අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාව සිතිවිලි ක්‍රියාවක්. කොහොමද එහෙම පේන්නේ? ඔබට කොහොමද සරස්කාල පේන්නේ? ආශ්වාස ආශ්වාස වැය වෙනවා සිතිවිලි නැගෙන්න. ඒක නෙපෙන්නේ ආශ්වාසයේ ජීවගුණය අර ශරීරයේ තියෙන උදා නාසිකාග්‍රය කියනකොට ශරීරය කියන අර්ථය එනවනේ. නාසිකාග්‍රය කියනකොට මේ ශරීර කූඩු වෙනවා. ඒ ශරීර කූඩුවේ අවසාන කොටස එන්නේ ලේ ධාතුව. ඒතර ආශ්වාස වාතයේ ලේ ධාතුව එක එකතු වෙලා බෙදිලා සිතිවිලි නේද නැගින්නේ. ඒ සිතිවිලි තමයි නාසයේ තියෙන්නේ, තුෂ්ම තියෙන්නේ, ඇතුළු වීම පිටවීම තියෙන්නේ. ඒ සිතිවිලි තුළ තියෙනා වූ සංඥා වේදනා. එතකොට සිතිවිලි වල නිතරම තියෙන්නේ මොකද්ද? හටගෙන සීමක්. නොත් අනිත්‍ය දුක අනාත්මනේ. නැත්නම් ශූන්‍යත්වයේ. එන විදර්ශනටපත් වෙනකොට අර සමතේදී සමාධිගත භාවයක් එනවා. නාසය ගැන හෝ වේවා, හුස්ම ඇතුළු වීමේ සරල බව හෝ වේවා, එකෙන් කරගෙන සමාධියක් ඇති වෙනවා. විදර්ශනාවේදී එනවා ඒ සමාධිගත භාවයේ පවත්නා වූ යම් මොනවාද කාරණයක් ඇතිනම් ඒ ශූන්‍යත්වය. කාරණේ නෙමෙයි යම් සිද්ධියක් ඇදෙනා ඒක සිතිවිලි. මේ සිතිවිලි වල ශූන්‍යයක්. තේරුණාද මං කියාවේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ බලන්න දෙවි කෙනෙක් ඒක ආපහු පෙරලා කියන්නේ මෙන්න මේක ඔබ වහන්සේ කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ සමතය කියන එකට නොයා විදර්ශනාවට යෑමක් සිද්ධ වෙන්න බැයිද? ඇයි කි නොයා ඉන්නේ? අපි ඉන්නේ මේ සමතේනේ.
අපේ ජීවිතය පවත්නේම සමතේ. කියන්නේ මගේ ඇහැ තියෙනවා නාන කරනාසේ දිව ශරීරය තියෙනවා මගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන යම් යම් කාම ලෝකයේ සමතයක් තියෙනවා. එහෙම නැතිනම් යම් යම් ආකාරයට ඒකගතාවයක් ඇති කරගෙන මොනවා හරි මොකද්ද මේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන රූපී හෝ අරූපී ධ්‍යාන සමතයක් තියෙනවා. රූපී අරූපී පැත්තක කාමයේ සමතයක් තියෙනවා. රූපීකෙත් සමතයක් තියෙනවා. දැන් මේ රූපී එක නිකන්නේ ආස්වාස ප්‍රසවාස නාසය නම් කියනකොට රූපී. ඒ සමතේම යනු සමත ඒකාග්‍රතාවෙම යනු සිතිවිලි ක්‍රියාවයි. ඒ සිතිවිලි ක්‍රියාව නැ පෙරණකින් නැහනේ ආස්වාසයෙන් තොරව. අන්න එහෙමයි ඒක ලියාගන්නේ. ඒ සිතිවිලි ක්‍රියාවක් අපි ළඟ ඇති ඇදෙන්නේ නැහැ සිතිවිලි ක්‍රියාවක් හැදෙන්නේ නැහැ ආස්වාසයෙන් තොරව. නේද? හැදෙනවා වගේම නැසෙන නිසා ප්‍රාස්වාසය කියන කතන්දරේ අහක් කරන්න බෑ. හ්ම්? සිතිවිලි ධර්මතාවයේ ශූන්‍යත්වය. ඒ බව ප්‍රත්‍යක්ෂ කරන එක විදර්ශනා. සමතේම තමයි විදර්ශනා කරන්නේ. සමත විදර්ශනා කියන වචනේ තියෙන්නේ ඒකයි. ඒකට මොනවද ගැටු තියෙනවද ප්‍රශ්න තියෙනවද නම් අහන්න. වැටුණා ස්වාමීන් වහන්සේ. සමතය සමතේ සමාධිගත භාවයේද දුකයි. ඒකෙත් සම්මෝහය තියෙනවා. ඊගාවට මේ ශෝකයේ පරිදී දුක්ඛ දෝමනස්සේ එකේ පවතිනවා. සමතේ. ඒ නිසා අපිට වෙනවා සමතෙන් විදර්ශනාවට. ශනිල්ල. පරිශනිල්ල. සමතේ ළඟ ඒකාග්‍රතාවයම පරිශන කරන්නේ. සමතේ ළඟ ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම සිතිවිලි ක්‍රියාවක් අරමුණක්. සමතේ ලැබෙන ඒකාග්‍රතාවය අරමුණක්. අපි මොනවා කතා කරේ? ඒක අරමුණක්. එතකොට අරමුණු පහළ වෙන්නේ මෙතනනේ. අරමුණු පහළ වෙන්න ආස්වාස වාතය වැඩි වෙනවා. එතකොට ආස්වාස වාතය නාසිකාග්‍රාහ කියලා එන්නේ අරමුණට අන්තිමට. ඒ එහෙම එන්නේ අරමුණ. මේ අපිට ලොකු වැරදිල්ලක් වෙලා තියෙන කිසිවක් නැති තැනක කිසිදු කතන්දරයක් නැති තැනක මේ ඇති කියලා ගොඩනැගිලානේ තියෙන්නේ. මෙන්නානේ මායාව. මම ඉන්නවා කියලා එකක් ගොඩනැගිලා තියෙන්නේ. අරමුණ. ඒ ගොඩනැගිච්ච අරමුණක් තියනවා නෙමෙයි එතනම කඩා හැලෙනවා. ආය ආය ගොඩනගෙන. එතන ආයතනික ක්‍රියාවක්. ආයතනික සිද්ධියක් නෙමෙයි කොච්චර හරි මම ඉන්නවා කියලා අරමුණක් නැගන්නේ. එතකොට දැන් ආය ආය වෙන සිද්ධියක් නැත්තම් මේකේ හැබෑ තත්ත්වය අසීමිත බවනේ අසංකත බව. අසීමිත අසංකත වූ තැනක නොදැනුවත්කම නිසා ආය ආය ගොඩනැගීමක් නිසිද්ධ වෙන්නේ මන්නෝමේ. වෙන මොනවද වෙන්නේ? අරමුණු මහට ගැනීම. මේ අරමුණු වල එකගැවීම සමතයයි. අරමුණේ ශූන්‍ය දැකීම දර්ශනාවයි. කෙටියම ගත්තල ඔච්චරනේ. දැන් අපිට අරමුණේ සංසිඳීම නෙවෙන්න ඕනේ. එතකොට ආයතර අතහකට ඇති ඇති. ඒ හින්දා භාවනා කරන්න පටන් ගන්න යන්න ඕනෙත් නෑ. අතනින් පටන් ගන්නම් මෙතනින් පටන් ගන්නම් කියලා එකක් ඕනේ නෑ. පටන් ගන්න වෙන්නේ තනින් මෙච්චරයි. ඉන්න ගැනීම පේන එක සූටි බලන්න. ඇයින එක සූටි බලන්න එච්චරයි. දැන් ඒක බලන්න නෑ නිකම්ම මේ කර්මකාරා ලිහාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ඉන්ද්‍රිය ධර්ම ගැන
ඒවා මනසිකාර වෙන හැටි ඒවට භවංග සිත්ත ක්‍රියා කරන ආකාර පිළිබඳව කර්ම කාරණා ලියාගෙන ලියාගත්ත පින්න තුන් ටිකක් බලන්න මේ පේන එක ශූන්‍යයි ඇහෙන එක ශූන්‍යයි ඒ බව වැඩෙන්න ශූන්‍ය බව ප්‍රත්‍යක්ෂ වෙනකොට ත්‍රිලක්ෂණේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ එතකොට ඇති ඇති හරි වෙයි ඇතිරෝනේ ඒ ඒ ඒ ඒ ඒ ළඟින්ම බලන්න කියන්නේ වචන අඩු වෙන්න හුඟතුන ප්‍රකාශන භාෂණ අඩු වෙන්න කියන්නේ ක්‍රියාවලිය කෙනෙකුට කතා කරන සාකච්ඡා කරන කතා කරන දෝෂයක් නෑ සිද්ධියට ඇතුළු වීමේදී සිද්ධිය වීමේදී වචන ප්‍රකාශන අඩු වෙන්න සිද්ධියම ශූන්‍යත්වයට ප්‍රත්‍යක්ෂ වෙනවා එතකොට විතරම අහුවෙනවා නොගෑවිච්ච බව. අතීත කියලා හිර වෙන්නේ නැහැ. අනාගත කියලා හිර වෙන්නේ නැහැ. ඈ විතරම ක්‍රියාකාරීත්වයේ ශූන්‍ය බව පේනවා. එහෙම. පාන්තිනෝන මොනවාරි අහන්න. සර එදා කිව නේද අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අපිට සම්ප්‍රේෂණයක් මොකක් හරි වෙනවා කියලා ඒ ඔතෙන්දිද ඔව් වැඩේ දැන් ඉතින් මෙච්චලා කිය අපි එක තියා මේ දිහා බැලුවේ නෑ අයදා කිය අපි කපන නෑ නෑ මට ඉතින් අතින් මේක හිතේ දැන් ඔතෙන්ට එනකම් මේ කතා කරපු එක තියන් දෙන්න ඕන ප්‍රශ්න අහන්න ඕන උත්තර දෙන්න ඕන මේ දැන් කතා කරපුවා එතකොට ඒ විදර්ශනාව කරනකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම හැම එකම සිතුවිල්ලක් බවම මෙනෙහි කරමින් ගියාම එතකොට හැම සිතුවිලි හැම ඔව් සිතුවිලිම තමයි එතන මොනවද අහන්න තියෙන්නේ කො කවුද කතා කරන්න ඔව් එතකොට දැන් ගැටරු නැද්ද ගැටරු නැත්නම් ඉතින් හරි ආ සමින්හන් සර් මේ ආනාපාන සති ක්‍රියාවලියේදී මේ කාය අනුපස්සනාවත් එතෙන් ඒ කියන්නේ ඒ මෙනෙහි කිරීමේදී එතෙන්ද කාය අනුපස්සනාවත් සම්බන්ධ වෙනවා නේද? දැන් මට අහන්නේ බොහොම මේ මොනවාද මේ එළියට ප්‍රශ්නයක් විදිහට අහනකොට මොකක්ද අහන්නේ කාය අනුපස්සනාව ගැන මොකක්ද අහන්නේ? මං හිතන්නේ ස්වාමීන් වහන්සේ වැඩ මහන්නේ ආනාපාන සති භාවනාවේ කායානුපස්සනාව කියන කොටස වැඩෙන්නේ කොහොමද කියලා කියලයි මට තේරුනේ අහන්නේ. ඔව්. කායානුපස්සනාව වැඩෙනකොට චිත්තානුපස්සනාවත් වැඩෙනවා. වේදනානුපස්සනාවත් වැඩෙනවා. කායානුපස්සනාව වැඩෙන තරමට මොකද කායානුපස්සනාවෙන් කරන්නේ වැඩම ගොරෝසු තත්ත්වයේ ගැන ගොරෝසු තත්ත්වයේ අපිට දැන් ඉස්සරලා අහුවෙන්නේ ධනවර ස්වභාවයේදී දැන් ආශ්වාස වාතය ශරීර කූඩුව පෙන බබුළු වැඩි රූප පිටිය ලේ ධාතුව මේවා ඔක්කොම සතර මහා භූතයේ සමන්විතය ගොරෝසු තත්ත්වය ඒ ගොරෝසු තත්ත්වයේ බිඳෙනකොට කොයිද හදවත මුල් කරගෙන අර සිතිවිලි ලක් ගන්නට පසුබිමක් හැදෙනවා ගොරෝසු කොටස බිදෙනකොට ආශ්වාස වාතයේ ජීවගුණයයි මේ ජීවගුණයයි ලේ ධාතුවයි බිදෙනකොට සිත හට ගන්නට උපකාරයක් වෙනවනේ සිත කියන්නේ මොනවද කර්ම ශක්තිය සිතිවිලි වශයෙන් නැගෙන්නේ
කර්ම ශක්තිය කියව උතනදී අපි භවංගසිත. කර්ම ශක්තිය කියන වෙනම කවර නෙමේ භවංගසිත අනුශේ ධර්ම. ප්‍රත්‍යයෙන් මනෝ විඥානයේ පහළ වෙන්න. අර රූප ඡායාවේ කඩපතේ රූප ඡායාව වගේ මනෝමය ප්‍රතිබිම්බ පහළ වෙන්නට මේ ලේ ධාතුවයි කයේ කොටසයි උපකාර වෙන. කය අනුපස්සනාවෙන් කියන්නේ කයෙහි කය කියන එකද? නැසෙන කය හට ගන්න කය. දැන් මේ නැසෙන කයනේ ආශ්වාස වාතයයි ලේ ධාතුවයි දෙක නැසෙන පැත්තට යන්නේ. අර හදේ මුල් කරගෙන නේ නැසෙන පැත්තට. නැසුණා හට ගන්න කය කියන වචනේදී සිටිවිලි වලින් මිශිත කය. චේතනා සහිත කය තමයි හටගන්නේ. එතනදී හටගන්න කය තමයි සුද්ධාෂ්ටක රූප. එනේ විද්‍යුත් රූප. හැබැයි විද්‍යුත් රූප නැගෙන්නේ, කියන්නේ සුද්ධාෂ්ටක රූප නැගෙන්නේ සිටිවිලිත් එක්ක. සිටිවිලි වේගය වැඩි. ඒ සිටිවිලි වේගයට වැඩි අඩුයි රූප නැගෙන වේගය. සුද්ධාෂ්ටක රූප මිශ්‍රව තමයි සිටිවිලි නැගෙන්නේ. ඒක තමයි අපිට ප්‍රතිබිම්බ පේන්නේ. ප්‍රතිබිම්බය පේන්නේ මනෝ විඥානාත්. ඈ දැන් සුද්ධාස්තික රූප කියන කතන්දරෙත් එක්ක නේද අර මනෝ විඥානය පහළ වෙන්නට උපකාර වෙන්නා වූ රූප ඡායාව හැදෙන්නේ. අර කඩපත තුල තියෙනා වූ රූපය වාගේ. එහෙමයි. රූප ප්‍රතිබිම්බයේ ඡායාව හැදෙන්නට සුද්ධාස්තික රූප උපකාරයි. ඒ ඒ ඒ රූප ඡායාව රබේ තමයි විදීමේ චෛතසික හැඳිනීමේ චෛතසික අර භවංග සිතෙන් ලෝභ මොහ සංස්කරණය වීමේ චෛතසික එවැනි චෛතසික ක්‍රියාවලියක් නේද විඥානේ දැනගන්න. එතකොට මනෝ විඥානේ කියන කාරණේ තුල සුද්ධාස්තික රූප නිසා හටගත්තා වූ රූප ඡායාව ඒ රූප ඡායාව රබේ විදීමේ හැඳිනීමේ චෛතසික ක්‍රියාවලිය ඒ මැඩියම එකතු වෙච්ච තැනයි මනෝ විඥානය. එතකොට මනෝ විඥානය තුල වින්දනය තමයි ලොක්ක වෙන්නේ. ඒකයි වේදනානුපස්සනාව කියන්නේ. මනෝ විඥානේ වින්දනය තමයි. මොකද සංඥා වේදනා කියන වචනේ මනෝ විඥානය තුල පටන් ගන්නෙ මානසිකාර චිතේ පටන් ගන්නෙ. එතකොට වින්දනය තමයි එතෙදි ඉලිකලා වේදනානුපස්සී විහෙරති කියලා පෙන්නන්නේ. හැබැයි වේදනානුපස්සී විහෙරති කියන එක ආශ්‍රේ සංඥා සංඥානුපස්සී විහෙරති කියන එකක් තියෙනවා. ඒ වචනේ නොකියුණාට සංඥා කියන වචනේ නොකියුණාට වේදනාව යම් තැනකද ඒ වේදනාවේ අරබයා හැඳිනීමක් තියෙනවා. නะ වේදනාවෙන් හැඳිනීම වෙන් කරන්න බෑ. ඒක තමයි නිරෝධ සමාපත්තිය කියනකොට සංඥා වේදනා නිරෝධය කියලා පෙන්නේ. එතන සංඥාව ලොකු කරලා වින්දනය සංඥාවට වැඩිය සියුම් වෙලා ඒ වින්දනයේ දුරු වීම තමයි සිද්ධ වෙන්නේ නිරෝධ සමාපත්තිය. දැන් සාමාන්‍ය විවහාර ලෝකයේදී වේදනාව තමයි ලොක්කට එන්නේ. ලොකු වෙලා පේන්නේ. එතකොට වේදනාව තමයි හඳුනන්නේ සංඥාව. ඒ නිසා එතන වේදනාන වේදනාන පස්සේ විහෙරති කියලා පෙන්නන්නේ හටගන්න වේදනා නැසෙන වේදනා. හටගන්න වේදනා නැසෙන වේදනා. කියන්නේ හටගත් වේදනාව නැසෙනවා කියන අර්ථය තමයි වේදනාව වේදනාවට පස්සේ වේද. එතකොට හටගත් අර සුද්ධාෂ්ටික රූප නැසෙනවා. රූප ඡායාව. රූප මේ කාය කායන පස්සේ වේද. ඒ ඒක හටගන්නට උපකාර වෙනවා මේ නැසෙන්නේ. මේ පැත්තෙන් නැසෙන යන පැත්ත. කියන්නේ මේ ආස්වාස වාතය ජීව ගුණ ලේ ධාතුයේ සියුම් කොටස උපකාරයෙන් තමයි අර අලුතෙන් හටගන්නේ සුද්ධාෂ්ටික රූප. එතකොට අලුතෙන් වේදනා හටගන්නේ සුඛෝ දුක්ඛෝ උපේක්ඛා වේදනා. ඒ වගේම දැන් මේක තනිකරම මනෝමූලික ධර්මතාවයක්. මේක තනිකරම මනෝමූලික ධර්මතාවයක්. ඒක නිසා චිත්තේ චිත්තානුපස්සී වේද. සිත තුළ වෙන දේවල්. තමයි මේ වින්දනය කරන්නේ. වින්දනේ කියන්නේ කයේ නෙමෙයි සිතේ. කයේ නෙමෙයි සිතේ. වින්දනේ යන්නේ. දැන් පොල් කොලයක් වුණත් වේලිච්ච එකක් අපි මේ පහනකට ඇල්ලුවොත් එහෙම මොකද ඇඹරි පිච්චෙනවා. ඒ උනට පොල්කොලේ කෑ ගහන්නේ නැහැ නේ ආයුයි කියලා. දැන් අපේ ඇඟිල්ලක් එහෙම පහනට ආවුනොත් මොකද වෙන්නේ? ඒත් පිච්චෙනවා ඇඹරෙනවා. එතකොට අපි මේ ආයි කියලා කෑ ගහනවා. ඒ කෑ ගහන්නේ සිත.
එතකොට රූප වේදනා ධර්මතාවයක් ලෝක තුල යනවා. ඒක කෑ ගැහිමක් නෑ. ඇඹරෙනවා පේනවා. ඔය ගස් වලට වතුර දින්න එහෙම වුණේ චරචර ගාලා ඇඹරෙනවා පේනවා. නමුත් මේ අපේ මේ වෙන්නේ මොකද්ද? මනෝමූලික නිසා එතන තියෙනවා වේදනාව. වේදනාව ප්‍රකාශ කිරීම සුඛාරි දුක්ඛාරි උපේක්ඛාරි වේදනා ප්‍රකාශ කිරීම. ඒකයි වේදනානුපස්සනාව කියලා මෙතන දාලා. යම් විදියක නිරෝධ සමාපත්තියෙන් උත්මේග්ගා මොකක් හරි සිද්ධ වුණොත් එතරම් වේදනාව නැහැ. දැන් මේ වේදනාව සංඥාව දුරු වීමනේ මේ කරන්න තියෙන ලොකුම හාස්කම ලොකුම පරිත්‍යාගයේ ලොකුම කැපවීම ලොකුම දිනීම මොකද්ද? වේදනා සංඥා දුරු වීම. වෙන මොනවද? කය දුරු වීමක් නෙමෙයිනේ. කය පිළිනුවන් ගන්න එක allele කය තියෙනවනේ ධාතු වශයෙන් උත් තියෙනවනේ. එතකොට වේදනා සංඥා දුරු වෙන්නට නම් දුරු වෙන්න ඕන කොහෙද? වේදනා සංඥා නැගෙන මූල ධර්මය මොකද්ද? සිත. ඒතර සිතේ ඒ චෛතසික දුරු වෙන්න ඕන. එතකොට වේදනා සංඥා චෛතසික දුරු වෙච්චාම සිත හැබෑ සිත දකින්න. හැබෑ සිත තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියේ සිත පවතිනකොට ලෞතර සුවය. මේ වේදනා සතන්දරයක් නැහැ. එතකොට නිරෝධ සමාපත්තියේ සිත පවත්වන එකට කියනවා මොකද්ද? ධම්මානුපස්සනාව. බොජ්ජංග ධර්ම වැඩෙනවා. අර කාය මේ ධම්මවිච විරේ පීති පස්සද්දි සමාධි උපේක්ඛා ආදි වශයෙන් සති සම්පොජ්ජංගයේ ඉඳලා බොජ්ජංග ධර්ම වැඩෙන එක තමයි ධම්මානුපස්සන. බොජ්ජංග ධර්ම වැඩීමේදී මොකද වෙන්නේ? නිරෝධ සිතක් දකින්න. නිරෝධ සිත තමයි අපි කියන ශූන්‍ය පවත්නේ. ඒ පවත්නා ශූන්‍ය දකින්න. ඒකයි අර කියන්නේ ශූන්‍ය බව බලව. එනකොට පවත්නා ශූන්‍ය දකින්න. එතකොට යන්නේ නිරෝධය. දැන් එතකොට මෙතන පේනවා යම් පණක් මෙතන නැග්ගන්නේ, යම් වින්දනයක් නැග්ගන්නේ, යම් චෛතසික ක්‍රියාවලියක් මෙතන නැග්ගන්නේ ආස්වාස ප්‍රදානී. ඒ වගේම ලේ ධාතුව මුල් වෙලා ලේ ධාතුවෙන් කොටු වෙලා ඉන්නේ සූර්ය ශක්තිය. ආස්වාසයෙන් ඉන්නේ සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය තමයි අන්තිමට මේ ඔය සිටිවිලින කර්ම වේගයේ නැග්ගන්නට උපකාර වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි සූර්ය ශක්තිය. ඒකේද බුදුරජාන් වහන්සේ කියන විච්ඡ බන්තුමා කියන වචන. සූර්ය කුලයට නැකම් කියන අර්ථයෙන් තත්හගත. සූර්ය ශක්තියෙන් තමයි බුදු කෙනෙක් පහල කරන්නේ. සූර්ය ශක්තියෙන් තමයි යථාභෝධය සඳහා අපි මේ පෙළගස්සන්නේ. අපේ සිතේ රාග දේශ මොහ අකුසල මූලයන් දුරු කරලා ලෞතුරුස්වේ සාධවන්නට උපකාරී වෙන්නේ මොකද්ද? සූර්ය ශක්තිය. ඒ සූර්ය ශක්තිය මේ කූඩුව තුළ හෙළිදරව් වෙන්නේ ලේ ධාතුව බවට හැරිලා කනබොන එක. ලේ ධාතුවේ සියුම් කොටස තමයි ඒ සූර්ය ශක්තිය. මේ පැත්තෙන් ආස්වාස වාතේ ජීව ගුණයත් එක්කලා එකතු වෙලා සූර්ය ශක්තිය තමයි එළිවෙන්නේ. සූර්ය ශක්තිය තමයි කර්ම න්‍යායයන්. කර්ම න්‍යායය දුරු නම් සූර්ය ශක්තියෙන් සූර්ය ශක්තිය දුරුයි. එතකොට අවුමින්නේ තතහද. ඔබ ධර්මතාවය විශ්වය විවර කරන දොරටුව වාගේක. කාය අනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. නොහොත් ඔබගේ මගේ මේ ශාරීරික ක්‍රියාවේ ඒ පිළිබඳව සතර ඉරියව්වට කොටු වෙලා මේ හැසිරීම තුළ මොකද්ද වෙන්නේ? යථාභෝධය සඳහා විශ්ව දොරටුව අවදි වීම. මහබෝතන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියන විශ්ව දොරටුව අවදි වුණා. උද්‍යවී ඥානෙ, බන්ධ ඥානෙ, බයිතුපත්තාන ඥානෙ, ආදී ඥානෙ, මුඤ්ඤතු කම්මිතා ඥානෙ, කටිසංකානෙ, සංකා රූපේක්ඛා ඥානෙ, අන්ලෝම ඥානෙ, ගෝත්‍ර භූ ඥානෙ කියන ඥාන અભිවෘද්ධියක් ඇති උනේ ඔය විශ්වයේ දරටුවේ. විශ්වයේ දරටුවට ආරම්භක අවස්ථාව මොකද? දානාපාන සතිය. මුෂ්ම ගැනීම. එමෙස් මහන්ස. එහෙනම් මේක අර මම අර උදේම පටන් ගන්නකොට ඔබ කියවන්න අර විශ්වව්‍යාපී කියන වචනය රූපස්කන්ධයගේ 31 තලයටම, වේදනාස්කන්ධය 31 තලයටම, සංඥාස්කන්ධය 31 තලයටම. එතකොට දැන් බලන්නකො විශ්වව්‍යාපී මුළු ධර්මතාවය මේ දකින්නේ මේ කූඩුවනේ උපකාර වෙන්නේ. මව්‍යප්පවණ බර වූ සිරුර තුල ඉන්නේ මේ සිද්ධිය වෙන්නේ.
එහෙම නැත්නම් කූඩුව කතාවක් පැත්තක දැම්මොත්ම හටගෙන ස්කන්ධ පංචකයේ උපාදාන වෙලානේ අපිට මේ කූඩුවක් හැදිලා තියෙන්නේ. ස්කන්ධ ඒ උපාදානය දුර වෙනකොට ස්කන්ධ පංචකයේ හැටිතතු අපිට තේරෙන්න පේන්න පටන් ගන්නවා. හටගෙන නැසෙන්. ස්කන්ධ පංචකයේ හටගෙන නැසෙන්න පේනකොට ඒ මම මගේ කියන කතාවක් ගන්න නෑ. ශූන්‍යත්වයේ ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. තිලක්ෂණය. තිලක්ෂණයේ ප්‍රත්‍යක්ෂ වීම තමයි බුද්ධ වාසිතය. ඒ හරි දැන් තේරෙනවද නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සරල ඉරියව්ව. සරල හැසිරීම. මන්නා නිතරම කියන සරල සක්මන කියලා. ඈ? ඒක මට ප්‍රායෝගික දෙයක් නෙවෙයි. මම ඒක එහෙම කියනවා. එතකොට සරල වූ සක්මන තමයි දොර ඇරෙන්න තියෙන මේ ක්‍රමය. අයත් නොවන බව දකින්න. ශූන්‍ය බව ප්‍රත්‍යක්ෂ වෙන්න. ඈ? අයසිතේ පාසද්දී ඇති වෙන්න. ප්‍රීති සුඛේ එන්න. නිබිදා වෙන්නට. සමාධියගත වෙන්නට. සමාධිය කියන්නේ සක්මන් කිරීමේදී සමාධියක් තියෙනවා. සමාධිය කියන්නේ නිසලමන් ඉන්නවා කියන එක නෙමෙයි. සක්මන් කළාට සමාධිය තියෙන අත් දකින්න. ඒ තුන විමුක්තිය විමුක්තිය තුන විරාගය. මෙන්න විරාගය විරාගය තුන නිර්විමුක්තිය. එතන ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ මං හිතන්නේ පැටලෙන්නේ සමහර වෙලාවට මේ ඔය අපි අහලා තියෙන්නේ ආනාපාන සතියේදී කායानुපස්සනාව වැඩිමේදී එක්කෝ උදරයේ ඉහළ පහළ යෑම ගැන බලන්න කියලා මේ බාහිර ගොරෝසු තත්ත්වයේ ගැන කය ගැන බලන්න කියන එකත් එක්ක තමයි මං හිතන්නේ පැටලෙන්නේ ස්වාමීන් වහන්සේ. නමුත් මෙතන ඔන්න උතර තමයි පැටලෙන්නේ. ඉතින් දැන් ඒවා වුණත් කෙනෙක් පුරුදු කළාට ප්‍රශ්නයක් නැහැ. මේ කාරණේ ගැඹුරු හරිය නොදකින තාක්කල් හොස්බය කිලනවා පිම්බෙනවා ඇකිලනවා කියලා මොන මොනවා හරි පුරුදු කළාට ගැටලුවක් නැහැ. මොකද අවධානය මෙහාට යොදා ගැනීමක් නේ. බාහිර ගස් කොළන් ගොඩනැගිලි අරවා මේ අධ්‍යා බැලීමක් නෙමෙයි මේ මේ ශරීරයේ වෙන සිද්ධිය අධ්‍යා බැලීමනේ. ඒකෙන්ද කෙනෙක් එහෙම මේ පැත්තට යොමු වෙලා සමතයෙන් මේ පිළිබඳව බැලුවට දෝෂයක් නැහැ. හැබැයි ඉතින් කාරණේ අහු වෙනකොට එයින් ඔබට මේකේ හැබෑ ධර්මතාවය අහු වෙනකොට අරකේ තියෙනා වූ නිෂ්ඵලකම තේරෙන්න. ඒක එහෙමයි සම්මා. අනික අහු නොවන තාක්කල් අරක පිළිබඳව කමක් නැහැ වැඩුවට. එහෙමයි. මේ ගැනනේ බලන්නේ ඒකින්ද. ළඟ බැලීමක් නේ. නැත්තෑ ඒ මොකද ਉਹ බුද්ධ කාලේටත් එහා ඉඳන් තිබිච්ච ක්‍රම තියෙනවා භාවනා ක්‍රම. ඒ පින්වතුන්ලත් ඒ අත්තිකල මතානියෝගිය හෝ කාමසිකානිකානිය අත්තිකල මතානියෝගිය ඥානලාභී පිළිවෙතකට ඒ පින්වතුන් ගමන් කළේ ඔය කය ගැන ආස්වාස ප්‍රසවාස ගැන කරපු යම් යම් මොනවද මේ පරිශ්‍රණ තමයි යම් යම් එකගතාවයක්. ඔය යෝගී ක්‍රමවලත් කියන්නේ සූර්ය වන්දනාව විතර පටන් ගන්නවා. එතන අසුඩුවක් පාවෙන අනිකෙන් හුස්ම ගන්නවා ඉලනවා ඒකේ භාගය අනිකෙන් හුස්ම ගන්නවා උදරයේ හැකිලෙනවා පිබෙනවා දිහා බලාගෙන ඉන්නවා ආ ඒ නොඑක් විදියට ඒ සමතමය එකගතාවයන් තුල හිතේ ඇති කරගන්නවා එක්තරා ප්‍රීතියක් සුඛයක් ඒකාග්‍රතාවයක් ඒකම බලා ඉන්නකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා හැබැයි සමතය ඒ ක්‍රම මේ බුද්ධ දේශනාවල තාරුඪ කරගෙන තියෙනවා ඒකයි වෙලා තියෙන්නේ මේ බුද්ධ මොකද බුදුන් වහන්සේ පරිශ්‍රණයක් නෙපෙන්නේ බුදුරජාන් වහන්සේ පරිශ්‍රණයක් වෙන්නේ. අතනදී අර සමාධිගත වීම ආරුඪ කර ගැනීම ඒවා. යම්මං අරමුණු වල ඒකාග්‍රතාවයක් ඒ තියෙනවා. ඒකෙත් ඒ ප්‍රථම ද්විතීයික චතුත්ථ ධ්‍යාන ආදී ධ්‍යාන ක්‍රමයක් තියෙනවා සමතියෙන් ලබන්නා වූ රූපී ධ්‍යාන ක්‍රමයක්. මේ පරිශ්‍රණයෙන් එනකොටත් තියෙනවා විතක් උච්චාර පිරි සුඛ ඒකාග්‍රතාව විතක් උච්චාර වල පිරි සුඛ ඒකාග්‍රතාව සුඛ ඒකාග්‍රතාව ඒකාග්‍රතාව කියන සිව්ව දෑරු වූ ඥාන ක්‍රමයක් මෙහි තියෙනවා. ඒක ධර්මඥානීය පිරිසිදු දැකීමෙන් යන ගමනක් ඒක. ඒක දහම් කරුණු වල ලියා ගැනීම. ඒක වෙහසක් නෑ. ඒක පීඩනයක් නෙමෙයි. ඒක නිකන් බලන්න බලන්න අහන්න 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 සරල වෙවි, ලෙහි ලෙහි, නිරුද්ධ වෙවි යන ගමනක්. නිරුක්ති සහගතව. ලෙහෙමින් යන ගමනක්. මඟ පේනවා ඉස්සරහට ඉස්සරහට. අරගේ මඟ පේන්නේ නැහැ ඉස්සරහට. ඔය සමාධියක් අල්ලගෙන ඊළඟට මොකද කරන්නේ? ඊළඟට වෙන්නේ මොකද්ද? තවත් හිර වෙන එකට හිර වෙනවා.
හැබැයි සමාධිගත භාවයක් නැති. ඒ වුණාට ලෝතුරු සුවේන විරාගේ නිරෝධේ නිවීම පිණිස කියන කාරණේ එන්නේ නැහැ කි. ඒක එනවනම් බෝධිසත්වයේ අතහැරින්නේ නැහැ. ඔහු පිංගතුණ්ඩ වර්තමාන කාලේ සිද්ධ වෙලා තියෙන්නේ විදර්ශනාව කියලා සමතේ විදර්ශනාව කියලා පෙන්වනවා. අන් ඒක වැඩි. සමතේ විදර්ශනාව කියලා පෙන්වනවා. සමතේ උදෙක් සමතේමයි. සමිනාස අද වහන්සේගේ දේශනාවේදී අර ජීවීන් සූර්ය ප්‍රභවය නිසා පැවතෙනවා වගේම මේ ජීවීන් ඒ විමුක්තිය මනුස්සාත්මයක් ලැබලා විමුක්තිය ලබා ගන්නත් අර සූර්යාගේ පැවැත්ම ඒක ලස්සනට සම්බන්ධ කරලා තීරු කළා දුන්නා. අද මට ගොඩාක් සතුටුයි ඒක දැනගත් එක. සූර්ය ප්‍රභවයෙන්ම අධ්‍යාත්මික විමුක්තිය කරා යන්න පුළුවන් හේතුවක් මේකක් කියන්නේ. නතුර සූර්ය තමයි බුදු කෙනෙක් පහල කරන්නේ ලෝකෙ. ඒක තමයි සමිනාස්. අද තමයි ඒ ටික තව තවත් සම්බන්ධ වෙලා දැනුනේ. ඔව්. તો පිරත් මහත්මයා ඉන්නවද? අපි දසනායක සර් එහෙම ඇති මං හිතන්නේ ඉන්නවද? ආ ඉන්නවා. ඉන්නවා සර්. ආ. ඉතින් ඔව්. ඔව් කොහොමාරි තමන්න මේ අපිට දක ගන්නම තියෙන්නේ ද්‍රව්‍ය නැති බවනේ. එහෙමයි. දැන් මේ මනෝපුබ්බංගම ධම්මානි ධම්මා පුබ්බංගම මනෝ නෙමෙයිනේ ඈ දේවල් කාරණා එන්නේ සිටේ කියලානේ අපි කියන්නේ දේවල් කාරණා සිටියේ තමයි එන්නේ දැන් පිගානක් කෝපයක් අපිට තිබුණේ නෑ මුලින් ඉතින් පිගානක් කෝපයක් ඔන්න දෙනවා අම්මා තාත්තා මේ පුතේ ඔයාගේ කෝපෙ මේ ඔයාගේ පිගාන කියලා ඊට පස්සේ තමයි ඒක සිටේ පදිංචි වෙන්නේ අපි එහෙමනේ පිළිගන්නේ භෞතික වස්තුවක් ඇසුරු කරද්දී අපේ සිටේ පදිංචි වෙලා ඊට පස්සේ කොහමගේ පිගාන කොහමගේ කෝපේ කියලා එතන ඉඳලා අහනවා සිතේ උපද්දක් ද්‍රව්‍ය උපකාර වෙනවා සිත ඇති වෙනවා කොහොමනේ අපි අපිට සාමාන්‍ය ලෝකයේදී කෙනෙක් කතා කරුවොත් සාකච්ඡා කරුවොත් විමසුවොත් ඒක ගන්න වෙන්නේ එහෙම තමයි මොකද්ද ද්‍රව්‍ය සිතේ භාවිතා වෙනවා එහෙමනේ ද්‍රව්‍ය සිතේ භාවිතා වෙනවා එහෙනම් දැන් ඇති වෙන්නේ හොඳයි එහෙනම් ධර්ම ශ්‍රවණ අභිදාසයෙන් කරගත්තා වූ උතුම් කුසල් ආර්ය සත්‍ය අවබෝධයටම ඔබ පින්තුන් සෑම කෙනෙකුටම හේතු වේවා වාසනාව වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා යහපත වේවා